හරි පුතේ හොඳයි. ගැටලුවක් නැහැ හැමෝටම සද්ද ඇහෙනවනේ. සහ බෝඩ් එකක් පේනවා මොකක් හරි ගැටලුවක් ආවොත් පුතේ ටක් ගාලා මැසේජ් එකක් දාන්න. හරිද? හොඳයි. අපි දැන් පුතේ ඔයගොල්ලන්ට අද අපි කරන්නේ හරි යාන්ත්‍ර විද්‍යාවේ රේඛීය චලිතයේ ගුරුත්වය යටතේ ප්‍රක්ෂිප්ත චලිතය නැත්නම් ආනත චලිතය. හරි? දැන් අපි මීට කලින් දවස් 3ක් විතර කරා 3ක් හෝ 4ක් නේ. රේඛීය චලිතයේ පටන් අරන් පළවෙනි දවසේ කරේ මොනවද? රේඛීය චලිතේ පටන් ගන්න පළවෙනි දවසේ මොනවද කරේ? ඈ චලිතය පිළිබඳ මූලික හැඳින්වීම් කරා. ඊට පස්සේ චලිත සමීකරණ කරලා ඒ වලින් ගණන් සෑහෙන්න හැදුවා. ඊට පස්සේ චලිත ප්‍රස්ථාර කතා කරානේ. වස්තුවක් සරල රේඛාවක චලිත වෙද්දී වස්තුවක් සරල රේඛාවක් දිගේ චලිත වෙද්දී නේ ඌගේ කාලයත් එක්ක විස්ථාපනයේ වෙනස් වෙන ප්‍රස්ථාරය ඇඳා. නේ විස්ථාපන කාල ප්‍රස්ථාරය ඇඳා ST. ඊට පස්සේ ඌගේ ප්‍රවේගය වෙනස් වෙන විදිය ඇඳා නේ කාලයත් එක්ක. හරි ප්‍රවේග කාල ප්‍රස්ථාරය ඇඳා. ඊට පස්සේ වස්තුවක චලිතයට අදාළ ප්‍රස්ථාරය දුන්නාම ඌ යන විදිය අපිට කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නේ වස්තුවක චලිතයට අදාළ හරි විස්ථාපන කාල ප්‍රස්ථාරය හරි නේද ප්‍රවේග කාල ප්‍රස්ථාරය හරි දුන්නාම ඒ වස්තුව යන විදිය අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ වස්තුවක් යන විදිය දුන්නාම අපිට ඌගේ ප්‍රස්ථාරය අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරය හෝ විස්ථාපන කාල ප්‍රස්ථාරය. ඊට පස්සේ වස්තුවක චලිතයකට අදාළ විස්ථාපන ප්‍රස්ථාරය දුන්නාම ඊට අදාළ ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඔවා තමයි විභාගයේ ප්‍රශ්න වලට සෙට් වෙන්නේ. බහුවන් වලට අනිවාර්යෙන්ම එනවා හැමදාම. ඊට පස්සේ නේද ප්‍රවේග කාල ප්‍රස්ථාරය දුන්නාම වස්තුවක චලිතයට අදාළ මොකද්ද? ඌගේ අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රවේග කාල ප්‍රස්ථාරය දුන්නාම විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ පුතේ අපි කතා කරා ගිය සතියේ මේ ගුරුත්වයේ යටතේ වස්තුවක සිරස් චලිතයනේ. අපි වස්තුවක් මෙහෙම අතහැරියමනේ නිශ්චලතාවයෙන් මෙයා පහළට සරල රේඛීය මාර්ගයක යන්නේ ගුරුත්වජ ත්වරණයෙන්නේ තත්පර වර්ගයකට මීටර් 10ක ත්වරණයෙන් යන්නේ. ඔකෙන් වස්තුවක් සිරස්ව ඉහළට විසිකරාම වස්තුවක් සිරස්ව ඉහළට විසිකරාම හරි මෙයා ඉහළට ගුරුත්වජ මන්දණයෙන් යන්නේ. හරි සෑම තත්පරයක් පාසා ප්‍රවේගي 10 10 අඩු වෙලා උපරිම මුසරේදී නිශ්චල වෙනවා. ආයි පහළට එනවා. පහළට එද්දී සෑම තත්පරයක් පාසාම ප්‍රවේගي 10 10 වැඩි වෙනවා. ඒකේ ගණන් සෙට් එක හැදුවා ටියුට් එකේ. හරි. එතකොට මේ ටියුට් එකේම තමයි ගුරුත්වය යටතේ සිරස් චලිතය, ඊට පස්සේ ගුරුත්වය යටතේ ප්‍රක්ෂිප්ත නැත්නම් ආනත චලිතය, ඊට පස්සේ අන්තිමට සාපේක්ෂ චලිතය. හරි මේ ටියුට් එකේ PDF එක දාලා තිබ්බා. පුතේ ක්ලාස් එකේදී මම ලබන සතියේ ටියුට් එක දෙන්නම් එදා ආපු නැති අයට. හරිද? මේකේ පුතේ විසදුව අභ්‍යාස ටික හැදුවද? මං හෝම්වර්ක් වල දුන්නා නේද විසදුව අභ්‍යාස ටික හදන්න? විසදුව අභ්‍යාස කීයක් දුන්නද? ගුරුත්වය යටතේ සිරස් චලිතයේ සම්බන්ධ විසදුව අභ්‍යාස මතක නැද්ද? 10ක් දුන්නා. හැදුවද? ඔව් දැන් උත්තර හදන විදිහක් තියෙනවා. මම උත්තර බලන්නේ නැතුව ඉස්සෙල්ලා හදලා try කරලා අර ගිහින් පාරක් උත්සාහ කරන්න උදේ එකපාර සම්පත ගණන් හදන්න බෑනේ. උත්සාහ කරලා ඊට පස්සේ බැරි වුණොත් විතරක් හදන විදිහ බලන්න කොහොමත් හදලා උත්තර බලන්න ඕනේ හදන විදිහ හරිද කියලා. හරි. හොඳයි එහෙනම් අපි පටන් ගමු. රේඛීය චලිතයේ 4 වෙනි කොටස. හරි. දැන් කට්ටිය මගෙන් හැමෝම join වෙලා ඉන්නවා ඇත්තේ. class එකේ අපි ඉන්න අය. හරි දැන් මාතෘකාව රේඛීය චලිතය 4 වෙනි කොටස. නේ දැන් අපි චලිතේ කොටස් 3ක් ඉවරයි. හරිද? චලිත ප්‍රස් මේ සමීකරණ, ඊට පස්සේ චලිත ප්‍රස්ථාර, ඊට පස්සේ ගුරුත්වය යටතේ සිරස් චලිතය. 4 වෙනි කොටස. දැන් මේ මාතෘකාව ගුරුත්වය යටතේ ගුරුත්වය යටතේ ආනත චලිතය. එහෙම නැත්නම් අපි කියනවා පුතේ ප්‍රක්ෂිප්ත චලිතය කියලා. ප්‍රක්ෂිප්ත චලිතය. හරි මොකද? අද මේ කොටස ටිකක් පොඩි දැන් අපි සාමාන්‍යයෙන් ගුරුත්වය යටතේ සිරස් චලිතයට වඩා ටිකක් මේකේ වැඩිපුර ඉගෙන ගන්න තියෙනවා. හරිද? එතකොට සාමාන්‍යයෙන් අද අපිට 12 වගේ වෙද්දි ඉවර කරගන්න සමහරట్లాට පුළුවන් වෙයි. බැරි වුණොත් චුට්ටක් ඉතුරු වෙයි. හරිද? ඊට පස්සේ සාපේක්ෂ චලිතය ගත්තොත් නම් ඒක නම් පොඩ්ඩයි දීන සාමාන්‍ය පැය දෙකක් වගේ කරද්දි සාපේක්ෂ චලිතයේ තීරණ ගණන් ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපිට පටන් ගන්න තියෙන වැදගත්ම කොටස යාන්ත්‍ර විද්‍යාව පාඩමේ. හරි මේ දෙවෙනි කොටසනේ මේ.
යන්ත්‍ර විද්‍යාව පාඩමේ අපි මුලින්ම කරේ දෛශික. ඊට පස්සේ තාම අපි ඉන්නේ යන්ත්‍ර විද්‍යාව පාඩමේ දෙවෙනි කොටසේ. හරිද? චලිතය. චලිතය ඉවර වෙන්නේ සාපේක්ෂ චලිතය. ඒක නම් පොඩ්ඩයි දීන්නේ. ඊට පස්සේ යන්ත්‍ර විද්‍යාවේ වැදගත්ම කොටස තමයි මොකද්ද? චලිතය පිළිබඳ නිව්ටන් නියම. හරි, ඒක සාමාන්‍යයෙන් මාසයකමාරක් වගේ දවස් 5ක් 6ක් වගේ කරන්න වෙනවා. ගොඩක් ගණන් රටා තියෙනවා. හරි, තීරි ගොඩක් නැහැ. ගණන් රටා ගොඩක් තියෙනවා. ඒක හොඳට අල්ලගත්තොත් පුතේ ඉතුරු ටික කොහොමද ගොඩ? හරිද? චලිතය පිළිබඳ නිව්ටන් නියම වලට තමයි ඔයගොල්ලෝ වැඩි බරක් දෙන්න ඕනේ. ඒක සෑහෙන ගණන් රටා ඉගෙන ගන්න තියෙනවා. ඒක හරියටම අල්ලගත්තොත් එතනින් පස්සේ ගොඩ දාගෙන යන්න පුළුවන් දිගටම. හරිද? භෞතික විද්‍යාව අවුලක් වෙන්නේ නැහැ. හරියට මේ දවස් ටිකේ මාස ඉගෙන ගන්න ඉස්කෝලක් පටන් ගන්න තියෙන්නේ. හරි, ඒ නිසා හරියට වැඩ ටිකක් කරන්න ඉස්කෝලෙත් යන ගමන් ඒවත් හරියට ඉගෙන ගන්න. ප්‍රැක්ටිකල් ටික අපි කරා පන්තියේ මිනුම් උපකරණ ටික දවස් 4ක් අරන් මේ වලගේ ප්‍රැක්ටිකල් ඉස්කෝලේ පටන් ගනි. ඒවත් හරියට කරගෙන යන්න උපකරණ අරගෙන. හරි, පිස්සු කෙලින් ඉන්නවා ප්‍රැක්ටිකල් එක කරන්න දුන්නාමනේ. හරි, ඔයගොල්ලෝ උපකරණ අරගෙන ඒව අල්ලලා හරියට පාඩාංග ගන්න. හොඳයි. හරි, ගුරුත්වයේ යටතේ ආනද චලිතය නැත්නම් ප්‍රක්ෂිප්ත චලිතය. හොඳයි, දැන් අපි ගියේ සතියේ කතා කරේපු දේ ගුරුත්වයේ යටතේ. දැන් මේ හරියට තියෙන ගුරුත්වාකර්ෂණයනේ නේ, ඒ පෘථුවිය නිසා ඇති වෙලා තියෙන ගුරුත්වාකර්ෂණය දීන්නේ. හරි, මේ දින පෘථුවි පුස්තේ පොළව. හරිද? පෘථුවිය නැත්නම් පොළව. එතකොට මේ පොළව නිසා මුදේ අපේ පෘථුවියේ වටේට නේ ගුරුත්වයක් තියෙනවානේ. ගුරුත්වයේ තියෙන්නේ සිරස්ව පහළට. මේක මම ගිය සතියේ කිව්වනේ. ගුරුත්වාකර්ෂණයේ තියෙන්නේ සිරස්ව පහළට. හරිද? මේ දින අපේ පෘථුවිය පොළව, පෘථුවි පුස්තේ. එතකොට අපි දන්නවා මේ ගුරුත්වයට අහුවන ඕනම වස්තුවක්. ගුරුත්වයට අහුවන ඕනම වස්තුවක්. හරිද? එයාගේ බර නිසා වස්තුවේ බරදි දැන් ඕනම ස්කන්ධයක් තියෙන වස්තුවකට බරක් තියෙනවන්නේ. බර ලකුණු කරන්නේ කොහොමද? ස්කන්ධයේ වැඩි කිරීම මේ හරියේ තියෙන ගුරුත්වජ ධර්මයේ. ඒ ගුරුත්වජ ධර්මයේ අගේ කියද? ගුරුත්වජ ත්වරණයේ අගේ මම ඊසපිට මේවා කියලා දුන්නා. ගුරුත්වජ ත්වරණයේ හරිම අගේ කියද? අර 9.81යි. අපි සාමාන්‍යයෙන් ගණන් හදද්දී ගන්නවා VI කියලාද? 10යි කියලා. නේද? ඒතර පුතේ ගුරුත්වයේ යටතේ වස්තුවක් අපි විදහස් කරොත් නැත්නම් විසි කරත් පුතේ මතක තියාගන්න මේ වස්තුව මත පොළවෙන් ඇති කරනවා නේද බලයක් නේද? අපි ඒක තමයි වස්තුවක බර කියලා ගන්නෙ. ගුරුත්වාකර්ෂණ බලය වස්තුවක බර කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය පොළවෙන් මේ වස්තුව පහළට අදින බලය නේද? ඒකට පුතේ ඕනම වස්තුවක් පහළට යන්නේ නේ. අපි අතෑරියත් දැන් මුඩට විසි කරත් ඉහළ ගියාට පුතේ අර විසි කරන ගැම්ම වේග නිසා ඉහළ ගියාට ඌ අදින්නේ පහළට පොළවේ. හරි, ඉහළ ගියාට ආයේ පහළට එනවා නේ. විසි කරන නිසා ඉහළට යනවා නේ. අපි උඩට විසි කරනවානේ වේගයක් තියලා. ඒ ගැම්ම නිසා උඩට යනවා. උඩට යන යන වේගය අඩු වෙලා ආයි පහළට තමයි එන්නේ. හරි, නිකන් හිටියත් මේ පහළට තමයි යන්නේ. හරි, දැන් මෙතන පොදී අපි කතා කරන්නේ වස්තුවක් කොහොමද? දැන් වලට උතන පේනවා දැන්නේ මම විසි කරලා පෙන්නන්න ටිකක් සමහරට පෙනෙයි. පොදී මොකද මේ ආනත චලිතය කියලා කියන්නේ? ගුරුත්වයේ යටතේ ආනත චලිතය. දැන් අපි කලින් පොතේ වස්තුව විසි කරේ සිරස්ව ඉහළටනේ නේ. සිරස්ව ඉහළට විසි කරේ නේ. මේ සිරස්ව ඉහළට විසි කරේ. හරිද? වස්තුව විසි කරේ සිරස්ව ඉහළට. එතකොට මු ඉහළට යනවා ගුරුත්වජ ත්වරණේ නේද? ආයි පහළට එනවා මේ ඉහළට යනවා ගුරුත්වජ මන්දනේ. ආයි පහළට එනවා ගුරුත්වජ ත්වරණේ. හරිනේ? දැන් පොතේ අපි කරන්නේ කෙලින් විසි කරන්න නැතුව කොහොමද විසි කරන්නේ? ඈ මේ 9ම දින 9 මොකද්ද? ආනතෝ විසි කරන්නේ කෙලින් විසි කරන්නේ ආනතෝ විසි කරන්නේ කොහොමද? මෙන්න මෙහෙම අර හෙල්ල විසි කරනවා වගේ. හෙල්ල කරා විසි කරන්න ඕනේ නැහැ. හෙල්ල තමනල් ඈ කවපෙත්ත ඈ යබුලිය තමනාද විසි කරන ඒවා ස්පෝට් වල. හොඳයි, මිටි එන ගහන මිටි නෙමෙයි අර කැරකිලා කැරකිලා විසි කරන්නේ නේ. හරිද? ඒ වගේ ඔබතුමේ විසි කරන්නේ කෙලින් උඩ විසි කරනවාද යබුලිය දානවා උඩ උඩ ගිහිල්ලා ඇවිල්ලා ඔලුවට වදිනවා. හරිද? එල්ල දානවා එන උඩ කෙලින්. එහෙම විසි කරන්නේ නැහැ. විසි කරන්නේ කොහමද? ආනත ආනත. හරි, පුතේ ආනත වස්තුවක් විසි කරා පොඩ්ඩ බලන්න ඕනේ. දැන් පේනවා ඇති ටික. මොන බලන්න? හරිද? බලන්න පේනවද කියලා? ආනත විසි කරන්නේ මේ. හරිද? මේ තිරසත් එක්ක. තිරසත් එක්ක මේ පේනවා මේ. තිරසත් එක්ක කිසියම් කෝණයක් ආනත විසි කරන්නේ. නැත්තම් සිරසත් එක්ක ගන්නත් පුළුවන්. ඒ සිරසත් එක්ක කිසියම් කෝණයක් ගණන් වල එහෙම තමයි දෙන්නේ පුතේ. සිරසත් එක්ක හරි සිරසත් එක්ක හරි කිසියම් කෝණයක් මේ මම බලන්න ආනත විසි කරන්න දැක්කද? ගියේ ගියේ. හරිද? මම බලන්න. දැක්කද ගියේ විදිය? නිකන් කොහමද යන්නේ පුතේ? ඔයගොල්ලෝ දැකලා තියෙනවනේ හෙල්ල එහෙම විසි කරා දිනේ. සාමාන්‍ය පුතේ මොන වගේ පතේකද යන්නේ? මොන වගේ ගමන් මාර්ගයකද යන්නේ? මෙන්න මේ වගේ මේ. හරිද?
මේ වගේ ගමන් මාර්ගයකට අපි කියනවා හරිද ප්‍රක්ෂිප්ත චරිතයක් කියලා. හරි ලියන්න මෙහෙම. මෙහිදී ගුරුත්වය යටතේ මෙහිදී ගුරුත්වය යටතේ ආනතව ප්‍රක්ෂේපණය කරන ලද හෝ ආනතව ප්‍රක්ෂේපණය කරන ලද වස්තුවක ආනතව ප්‍රක්ෂේපණය කරන ලද වස්තුවක ආනතව ප්‍රක්ෂේපණය කරන ලද වස්තුවක චලිතය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. චලිතය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. චලිතය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. චලිතය පිළිබඳ අධ්‍යයනය කරනු ලැබේ. හොඳයි. එතකොට අපි වස්තුවක් මෙහෙම විසිකරාම හරි පොළවේ ඉඳන් හරි කිසියම් තැනක ඉඳන් හරි පොළවේ ඉඳන්ම විසිකරන්න ඕනේ නැහැ. උඩ ඉඳන් විසිකරන්නත් පුළුවන්. නේ? දැන් පුතේ අපි කෙලින්ම විසිකරා නම් මොකද වෙන්නේ ඉහළට? නේ අපි ගියේ සතියේ කතා කරානේ. එතකොට පුතේ යන්නේ වස්තුව සිරස් චලිතයක නේ. ගුරුත්වය යටතේ සිරස් චලිතයක් නේ. කෙලින්ම ඉහළ යනවා තායි පහළ වෙනවා. එතකොට ඒකට කියන්නේ ගුරුත්වය යටතේ සිරස් චලිතය. දැන් අපි විසිකරන්නේ කෙලින්ම නෙමෙයි. ආනන්ද මෙන්න වස්තුව. හරි තිරසත් එක්ක කිසියම් කෝණයක් කොහොම ආනතෝ විසිකරන්නේ. තේරුණාද? හරිද? මේ වස්තුව කෙලින් විසිකරොත් ඉතින් උඩ නෑන්නේ. උඩ ගිහිල්ලා ආයි පහළට එනවනේ මෙතනද? දැන් එහෙමනේ මේ විසිකරන්නේ. තිරස සමග හරි සිරස සමග හරි කිසියම් කෝණයක් ආනතෝ. අංශක 30කින් හරි අංශක 60කින් හරි හරි කිසියම් කෝණයක් ආනතෝ. මේකේ කෝණය. මම ගන්නම් තීර කියලා. විසිකරන වේගය u. නමුත් මේ මොකද විසිකරාම මෙයා යන්නේ මෙන්න මේ වගේ ප්‍රක්ෂිප්තාකාර ගමන් පථයක. ඒක තේරෙනවද හැමෝට පොඩ්ඩක් අතුස්සන්න? වස්තුව යන විදිය තේරෙනවද? ආනතෝ විසිකරාම වස්තුවක් යන විදිය තේරෙනවද? ඔව්. ඔතේ ඔය වගේ පථයකට අපි මොකද්ද කියන්නේ? මේ වස්තුව ගමන් කරන ගමන් මාර්ගය. මෙන්න මේ වගේ පථයක තමයි යන්නේ. අර හෙල්ල විසිකරාම දැකලා තියෙනවනේ යන්නේ හෙල්ල. මේ තවපෙත්ත මේ යගුලිය. හරිද? ඔය වගේ පථයකට අපි කියනවා මොකක් කියලාද? මොකක්ද? මේ වස්තුව ගමන් කරන ගමන් මාර්ගයේ නමක් කියන්න පුළුවන්. ඕගොල්ලෝ මේ වගේ ප්‍රස්තාරයන්ද ඕ ලෙවල් මැක්ස් වල 10යි 30යි 11යි කාටවත් නම් මතක නැද්ද? අර උපරිම අගයක් සහිත ඈ අන්නාරි පරාවලික ප්‍රස්තාරයන්ද මතකද? පරාවල. හා ඉතින් මේ වගේ හැඩයකට අපි කියන්නේ පරාවලික මේ පරාවලයක්. පරාවලයක් කියලා කියන්නේ මතකද? අර උපරිම අගයක් සහිත ප්‍රස්තාරයන්ද ඔයගොල්ලෝ? ඊට පස්සේ දැන් මේක නම් උපරිම අගයක් සහිත එකක් වෙන්නේ. අවම අගයක් සහිත ඒවත් නැද්ද මතකද? ඒවට කියන්නේ මොකද්ද? පරාවල නේද? පරාවලික ප්‍රස්තාර. හොඳයි. ඒ කියන්නේ මේ වස්තුවේ චලිතය මතක තියාගන්න පරාවලයක්. හරි. පරාවලික ගමන් මාර්ගය තමයි මෙයා යන්නේ. හරි. හොඳයි. හරි. එතකොට පොඩි අපි රූපයක් ඇඳගමු මෙහෙම. ලියන්න මෙහෙම. පොඩි නෝට් එකක් ගන්නයි. ලියන්න. තිරසට තීට කෝණයකින් ආනතව. තිරසට තීට කෝණයකින් ආනතව තිරසට තීට කෝණයකින් ආනතව සිම්පල් යු තිරසට තීට කෝණයකින් ආනතව සිම්පල් යු ප්‍රක්ෂේපණ ප්‍රවේගයකින් තිරසට තීට කෝණයකින් ආනතව තිරසට තීටකෝණයකින් ආනතව U ප්‍රක්ෂේපණ ප්‍රවේගයකින් නැත්නම් U ප්‍රවේගයකින් කිව්වත් කමක් නැහැ.
විසි කරන නැත්නම් ප්‍රක්ෂේපණය කරන වස්තුවක් සලකමු. විසි කරන නැත්නම් ප්‍රක්ෂේපණය කරන වස්තුවක් සලකමු. හරි. කාට හරි කියන්න පුළුවන්ද? ඇයි පුතේ අපි මෙහෙම ආනතෝ විසි කරාම? ආනතෝ විසි කරාම ඇයි මූ මෙහෙම කෙලින්ම යන්නේ නැත්තේ? දැන් කාට හරි හිතන්න පුළුවන්නේ. මූ දැන් මෙහාට විසි කරනවානේ අපි. හරි. තිරසත් එක්ක හරි, සිරසත් එක්ක හරි කිසියම් කෝණයකින් ආනතෝ මූ මෙහෙම විසි කරනවා. විසි කරාම ඇයි මූ මෙහෙම කෙලින්ම යන්නේ නැත්තේ? මොකක්ද හේතුව? අන්නාරි ඖෂධි මොකද ගුරුත්වාකර්ෂණය පහළට තියෙන නිසා. අන්නාරි හරි, ගුරුත්වාකර්ෂණය පහළට තියෙන නිසා. දැන් පුතේ අපි විසි කරන ගැම්ම නිසා, විසි කරන ප්‍රවේග නිසා මූ ඉහළ යන්න හදනවා. හැබැයි පුතේ ගුරුත්වාකර්ෂණය තියෙන්නේ පහළටනේ. හරි, ගුරුත්වාකර්ෂණය තියෙන්නේ පහළට. ඒක පොළවේ පහළටත් අදිනවා අර විසි කරන ප්‍රවේග නිසා මෙහාට යන්නත් හදනවා. එතකොට මේ දෙකේ සම්ප්‍රයුක්තයේ වශයෙන් අපිට බලා ගන්න වෙන්නේ පුතේ මූ මෙන්න මේ වගේ පදයක යන. හරිද? ඉහළටත් යන්න හදනවා, පහළටත් යන්න හදනවා. එතකොට මේ ඒකේ සම්ප්‍රයුක්තයේ වශයෙන් අපිට බලා ගන්න පුළුවන් මේ වස්තුව මේ වගේ පරාවලික ප්‍රක්ෂිප්ත චලිතයක් තමයි සිදු කරන්නේ. තේරුණාද? හරිද? එතකොට මෙයාගේ ඕනෙම වෙලාවක පුතේ මේ වස්තුවමද අර පොළවෙන් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය නේද? වස්තුවේ බර පහළට තමයි තියෙන්නේ. වස්තුවේ බර නේද? පහළට තමයි තියෙන්නේ. හරි? වස්තුවේ බල පහළට තමයි තියෙන්නේ. ඒක නිසා පුතේ මේ වස්තුව හරිද උඩට ගියාට පහළට එන්නත් හදනවා. ඒකේ සම්ප්‍රයුක්ත වශයෙන් තමයි අපිට මේ වගේ ගමන් පථයක් බලා ගන්න වෙන්නේ. හරි. අකල මේක අනු හරි ගුරුත්වජ ත්වරණයේ තියෙන්නේ පහළට. ඒක අකල මේ රූපය අනු ප්‍රක්ෂේපණ ප්‍රවේගයේ u ප්‍රක්ෂේපණ කෝණය නේ තිරසත් එක්ක තීටා කෝණයකින් ආනතෝ විසි කරන්නේ. හරි. එතකොට ගුරුත්වජ ත්වරණයේ පහළට තියෙන්නේ හරි ගුරුත්වජ ත්වරණයේ පහළට g. හරි. ගුරුත්වජ ත්වරණයේ පහළට තියෙන්නේ ගුරුත්වජ ත්වරණයේ පහළට විශාලත්වය 10යි. හරි. සගලනි. එතකොට මේ වගේ පදයක තමයි යන්නේ. කෙලින්ම ඕම යන්නේ. හරි, ගෙලින් මොහොම යන්නේ. ඔ එහෙම යනවා කොහෙ විසි කරා නම් මේ වස්තුව? බන් කියන උත්තරය දෙන්න. එහෙම යනවා කොහෙද විසි කරා නම්ද? හදේ? නෑ නෑ, හදේ විසි කරත් කියන්නේ හදේ ගුරුත්වාකර්ෂණයක් තියෙනවා. පොළවේ තරම් ගුරුත්වාකර්ෂණේ නෑ. හදේ විසි කරලා හරියන්නේ නෑ. ගුරුත්වාකර්ෂණයක්. ඔ උත්තරය දෙන්න කොහේ? වස්තුව දැන් මෙහෙම විසි කරාම කෙලින්ම මෙහෙම යන කොහේ විසි කරන්නද? ඈ හොඳයි, ගුරුත්වාකර්ෂණයක් නැති තැනක අභ්‍යවකාශයේ. හරි, අර පාවි පාවි ඉන්න පුළුවන්. කිසිම බරක් නැහැ නේ. අභ්‍යවකාශයේ ගුරුත්වාකර්ෂණයේ බිඳුවයි නේ. එතකොට අභ්‍යවකාශයේ අපි මෙහෙම වස්තුව මේ පෑන අතහැරියා නම් ඌ ඔතනම ඉන්නවා. අයි මේ බරක් නැහැ නේ පහළට වැටෙන්නේ නේ. අභ්‍යවකාශයේ ගුරුත්වාකර්ෂණයේ බිඳුවයි. කොනම් වස්තුවක් මම අරන් ගිහිල්ලා අභ්‍යවකාශයේ අතහැරියොත් ඌ අතහැරිය තැනම ඉන්නවා. ඌට අපි වේගයක් දීලා තල්ලුවක් දුන්නොත් ඌ කෙලින්ම ඒ පැත්තටම යනවා. දැන් මේ පැත්තට විසි කරොත් ඌ කෙලින්ම මේ පැත්තට යනවා. හරිද? උඩට විසි කරොත් කෙලින්ම උඩටම යනවා. ඒක පොඩි බරයක් බරක් නැහැ නේ නේ. ආනත විසි කරොත් කෙලින්ම මේ පැත්තටම යනවා. තේරුණාද? හරිද? අර මේ ගුරුත්වාකර්ෂණයේ තියෙන නිසා තමයි පුතේ කෙලින් වස්තුවක් විසි කරත් උඩට ගිහිල්ලායි පහළට එන්නේ. තේරුණාද? ආනත වස්තුවක් විසි කරත් මේ වගේ මාර්ගය කියන්නේ ඒකයි. ගුරුත්වාකර්ෂණයේ තියෙන නිසා. ඇන්දද? කරද? හරි, මේ වස්තුව ස්කන්ධයෙන් හරි වස්තුවේ ස්කන්ධයෙන් පොළවෙන් ඇති කරන බලය බර mg mg මම කරන්නේ. හරි, මෙහිදී ගුරුත්වය යටතේ ආනතව ප්‍රක්ෂේපණය කරපු වස්තුවක චලිතය අපි අධ්‍යයනය කරනවා. මම ගන්නවා පුතේ තිරස සමග, තිරස සමග මේ තිරස සමග තිරස සමග කිසියම් කෝණයක් ආනතව වස්තුවක් u වේගින් විසි කරනවා. එතකොට උදේ වස්තුව යන්නේ මේ වගේ ගමන් මාර්ගයකට. කල් ගාව ඉවරද? ඇඳලා ඉවරද? හරිද?
ඇදලා ඉවරයි මකරනවා. හරි ඊළඟට ආපහු සැරයක් රූපයක් අඳින්න. හරිද? මෙන්න පොළව. හරි. ඉතින් මම ඔන්න වස්තුවක් පොළවේ ඉඳන් විසි කරනවා u ප්‍රවේගයකින්. හරිද? u ප්‍රවේගයකින් වස්තුව ඔන්න විසි කරනවා. බලන් ඉන්න. u ප්‍රවේගයෙන් වස්තුව විසි කරනවා. මම මෙතනදී විසි කරන කෝණය ප්‍රක්ෂේපණ කෝණය. ඒ කියන්නේ තිරසත් එක්ක තීටා කෝණයකින් ආනතව. හරි? u කියන්නේ මොකද්ද? ප්‍රක්ෂේපණ වේගය. හරි, කඩදාසි දාගන්න. u කියන්නේ ප්‍රක්ෂේපණ වේගය. පේනවනේ මේ? හරි. u කියන්නේ ප්‍රක්ෂේපණ වේගය. බලන්න ප්‍රක්ෂේපණ ප්‍රවේගය. එතකොට මේ තීටා කියන්නේ මොකද්ද පුතේ? ප්‍රක්ෂේපණ කෝණය. නේ? වස්තුව මේකින් වස්තුවනේ. මේ වස්තුව තිරසත් එක්ක හරි සිරසත් එක්ක හරි විසි කරද්දී තියෙන කෝණය. ප්‍රක්ෂේපණ කෝණය. බලන්න පොඩි වැඩක් තියෙන්නේ ප්‍රක්ෂේපණ කෝණය. හරි. එතකොට මේක විසි කරාට පස්සේ පුතේ ගුරුත්වයට අහු වුණාම ඌ යන්නේ මෙන්න මේ වගේ පදයකනේ. හරි. මේ වගේ පදයක තමයි වස්තුව යන්නේ. හරි. හොඳයි. හරි ගාලේ නේද? ආපහු සරයක් අඳින්න ඕනේ ඔව්. හරිද? u කියන්නේ ප්‍රක්ෂේපණ වේගය. හරි. එතකොට මේ වස්තුව ඔහොම මේ ගමන් මාර්ගයේ දිගේ යාවු. හරි. හරි, ආපහු පොළොවට එනවා නේ. හරි, ඉක්මන් කරා. තකලනේ. වස්තුව මේ වගේ ගමන් මාර්ගයක ගිහිල්ලා ආපහු පොළොවට පතිත වෙනවා. හරි නේද? හරි. ගුරුත්වයේ යටතේ ප්‍රක්ෂිප්ත චලිතය. දැන් මට කියන්න මෙතන පොඩි වැදගත් දෙයක් ඔයාලට තේරෙන්න ඕනේ. කාලයත් එක්ක වස්තුවේ විස්ථාපනය කොහොමද වෙනස් වෙන්නේ? දැන් අපි කෙලින්ම වස්තුවක් කොහොම අතහැරියා නම් කාලයත් එක්ක මූගේ වෙනස් වෙන්නේ ස්ථිරස් විස්ථාපනයක්නේ. නැත්නම් කෙලින්ම විසි කරා නම් උකට කෙලින්ම විසි කරා නම් ඒත් කාලයත් එක්ක මූගේ වෙනස් වෙන්නේ ස්ථිරස් විස්ථාපනය. හැබැයි තේ ප්‍රක්ෂිප්තයේ යන වස්තුවක කාලයත් එක්ක ස්ථිරස් විස්ථාපනයක් වෙනස් වෙනවා. තිරස් විස්ථාපනයත් වෙනස් වෙනවා. තේරෙනවද මේ? ඔන්න විසි කරද්දී පුතේ අපි ගන්නවා කාර්ය බිඳුවයි කියලා. නේ? විසි කරනකොට වස්තුව t සමානයි බිඳුවයිනේ. මූ හිතන්නකෝ මෙතෙන්ට එද්දි කිසියම් කාලයක් ගත වෙනවනේ. මෙතන ඉඳන් මෙතෙන්ට එද්දි මේ පාර දිගේ තමයි එන්නේ. නේ? මේ පාර දිගේ තමයි එන්නේ. කිසියම් කාලයක් ගත වෙනවනේ. එතකොට පුතේ මූගේ සිරස් විස්ථාපනයකුත් තියෙනවා මේ. විසි කරපු මට්ටමේ ඉඳන් මූ උඩ ගිහිල්ලා තියෙනවා. විසි කරපු තැන ඉඳන් මෙහාටත් ගිහිල්ලා තියෙනවා. බලන්න ඒක තේරුණාද නේ? මෙහාටත් ගිහිල්ලා තියෙනවා, මෙහාටත් ගිහිල්ලා තියෙනවා. ඒක තේරුණාද? වස්තුව මෙතන ඉඳන් මේ පාර දිගේ මෙතෙන් දෙද්දී සිරස් විස්ථාපනයකුත් වෙලා තියෙනවා, සිරස් විස්ථාපනයකුත් වෙලා තියෙනවා. පොඩ්ඩක් ඒක තේරෙච්ච එකක් තිය අතුසන්. වස්තුව යන්නේ මේ පාර දිගේ, කාලයත් එක්ක මූගේ තිරස් විස්ථාපනයකුත් වෙනවා, සිරස් විස්ථාපනයකුත් වෙනවා. තේරෙනවනේ? දැන් මෙතෙන් දෙන්නේ මෙන්න සිරස් විස්ථාපනය. විසි කරපු මට්ටමේ ඉඳන් මෙච්චර උසකට ඇවිල්ලා, විසි කරපු තැන ඉඳන් මෙච්චර දුරකටත් ඇවිල්ලා මේ. තේරෙනවද? කාලයත් එක්ක සිරස් විස්ථාපනයත් මොහොතින් මොහොත වෙනස් වෙනවා, තිරස් විස්ථාපනයත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. ලියන්න. හරි, මේ ගැන්දන්. හරි, මේ දෙක ලියාගත්තනේ. සතු පෑනෙන් තරුවක් දාලා ලියන්න ඉක්මන් කරන්න. අත පෑනේ කරුවක් දාලා කියන්න. ගුරුත්වයේ යටතේ ගුරුත්වයේ යටතේ ආනතව ප්‍රක්ෂේපණය කරන ලද ගුරුත්වයේ යටතේ ආනතව ප්‍රක්ෂේපණය කරන ලද වස්තුවක කාලයේ සමග ආනතව ප්‍රක්ෂේපණය කරන වස්තුවක කාලයේ සමග කාලයේ සමග
සිරස් හා තිරස් කාලයේ සමග සිරස් හා තිරස් විස්ථාපන දෙකම මොකද වෙන්නේ වෙනස් වෙනවා කාලයේ සමග සිරස් හා තිරස් විස්ථාපන දෙකම වෙනස් වේ කරනවා හරි මෙතන ඉඳන් මෙතෙන් දෙද්දි මෙන්න සිරස් විස්ථාපනය මෙන්න තිරස් විස්ථාපනය මෙන්න තිරස් වාපු දුර මෙන්න සිරස් වාපු උස කාලයේ සමග සිරස් හා තිරස් විස්ථාපන දෙකම වෙනස් වේ එම නිසා පුතේ අපි ගණන් හදද්දී ඒක නිසා පුතේ අපි ගණන් හදද්දී මේක කොටස් දෙකකට වෙන් කරලා තමයි ගණන් හදන්නේ මොකද මෙයාගේ මුළු චලිතයේ සලකලා කියන්නේ සම්ප්‍රයුක්ත ගමන් මාර්ගය සලකලා අපිට ගණන් හදන්න බෑ හරිද මෙයාගේ මෙන්න මේ සම්ප්‍රයුක්ත ගමන් මාර්ගය සලකලා ගණන් හදන්න බෑ ඒක නිසා පුතේ මුගේ සිරස් චලිතේ වෙනම කතා කරනවා සිරස් චලිතේ වෙනම කතා කරනවා කියන්නේ එම නිසා මෙහිදී සිරස් හා තිරස් එම නිසා මෙහිදී සිරස් හා තිරස් චලිත චලිත අවස්ථා දෙකකට බෙදා නැත්නම් සංරචක දෙකකට බෙදා සිරස් හා තිරස් චලිත අවස්ථා දෙකකට බෙදා අධ්‍යයනය කරයි අධ්‍යයනය කරයි ඔබ තමයි අංක 1 වැදගත්ම දේ හරිද අධ්‍යයනය කරයි හරිනේ හරි දැන් මේ රූපේ පොඩි දේවල් වගේක් ලකුණු කරන්න තියෙනවා හොඳයි දැන් පොතේ අපි කරන්නේ ඉස්සෙල්ලාම මේ වස්තුව විසි කරන ප්‍රවේගේ විභේදනය කරගන්න ඕනේ මොකද කරන්න ඕනේ ඉස්සෙල්ලාම මේ වස්තුව විසි කරන ප්‍රවේගේ විභේදනය කරගන්න ඕනේ මතකනේ දෛශික පාඩමේ අපි ඉගෙන ගත්තා දැන් ප්‍රවේගය කියන්නේ දෛශිකයක්නේ දෛශිකයක් අපිට එකිනෙකට ලම්බක සංරචක දෙකකට විභේදනය කරන්න පුළුවන්. හරි බලමු කාට මතක කියලා. හරි දැන් මෙයාව විසි කරන්නේ U ප්‍රවේගින්නේ. නේද? තිරසත් එක්ක සාධන කෝණේ තීටා. මට කියන්න U කියන ප්‍රවේග දෛශිකය U කියන ප්‍රවේග දෛශිකය විභේදනය කරාම ලම්බක සංරචක දෙකකට ලම්බක සංරචක දෙකකට හරියන්න කෝණි ගෑවිච්ච පැත්තට එන සංරචකය කොහොමද දක්වලා ලියන්නේ U වරක් මේක දෛශිකයක් නේ ප්‍රවේග දෛශිකයක් ප්‍රවේග ඈ හොඳයි U වරක් පොස්ටීර හරි U වරක් පොස්ටීර අනිත් පැත්තට මේ කෝණි ගෑවිච්ච පැත්තට එන්නේ කොස් කුබේ අනිත් පැත්තට එන්නේ U වරක් සයින් තීටර් හරි මේ ගාම පොඩ්ඩක් මෙහෙම හරියට තේරුම් ගන්න මේ දෛශිකවල ඉගෙන ගත්ත පාට් එක විභේදනය එතකොට මේ වස්තුවේ ආරම්භක ප්‍රක්ෂේපණ වේගය මම විභේදනය කරාම පාරපැනක් ගන්න ටග්ගල් මේ රූපය දා ගන්න ආයමින් එපා හරිද U වරක් මෙහාට එන්නේ cos θ මෙහාට එන්නේ U වරක් sin θ හරි U වරක් sin θ හරි cos θ sin θ හරිද පුතේ බැරි වෙලාවක්වත් ගානක කෝණය මෙතනින් දුන්නා නම් ප්‍රක්ෂේපණ කෝණය සිරසත් එක්ක දුන්නා නම් මේ පැත්තට එන්නේ cos සංරචකේ මේ පැත්තට එන්නේ එතකොට sin සංරචකේ මොකද හැමතිස්සෙම විභේදනය කරද්දී දෛශිකයක් කෝණේ ගෑවිච්ච පැත්තට එන සංරචකේ තමයි cos මතක තියාගන්න ඕනේ හරි එතකොට පුතේ දැන් අපි බලමු කාලයත් එක්ක මූගේ සිරස් ප්‍රවේග සංරචකයයි තිරස් ප්‍රවේග සංරචකයයි මොකද වෙන්නේ මෙයා මේ වගේ මාර්ගයක යද්දී හරි පොඩක් මේක වෙනම ලියාගන්න u cos θ කියන්නේ මොකද්ද තිරස් ප්‍රවේග සංරචකය හරි ආරම්භක කියලන්න තිරස් ප්‍රවේග සංරචකය u sin θ කියන්නේ u sin θ කියන්නේ ආරම්භක ඔමේගා මේක හරියට දාගන්න ඕනේ ලොකු දේවල් නෑ හරියට ඉගෙන ගන්න u sin θ කියන්නේ ආරම්භක සිරස් ප්‍රවේග සංරචකය tagal ලියා ගන්න පැත්තක ලියා ගන්න වැදගත් කරුණ නේ මේකද මේකත් ඕනනම් දාගන්න මෙතන නේද ප්‍රක්ෂේපණ ප්‍රවේග u ප්‍රක්ෂේපණ කෝණ θ විභේදනය කරාම කෝණ ගෑවිච්ච පැත්තට u cos θ අනිත් පැත්තට u sin θ ඕනනම් එකක් වෙනම මෙතන ඕනනම් දාගන්න අවශ්‍යයි
හරි ඔයාලට ඕනේ කියලා හිතනවා නම් ඒවා ලියන්න මම ඕන කරන ඒවා ලියන්න දෙනවා කොහොමවත් හරිද මේකට ඕන නම් දාගන්නත් ගන්න හරි ඒක ඒක දැන් පුතේ මූ ඉසි කරාට පස්සේ අපි දන්නවා මේ වගේ පරාවලික ප්‍රක්ෂිප්ත පදයක තමයි යන්නේ හරි දැන් මම නිකන් අහනවා අපි වස්තුවක් උඩට විසි කරාම මොකද වෙන්නේ උඩට එන්න එන්න ප්‍රවේගය මොකද වෙන්නේ අඩු වෙනවා නේද උපරිම උසට එද්දි ප්‍රවේගය බිංදුවටම අඩු වෙනවා ඊට පස්සේ ආයි පහළට එනවනේ අන්න ඒ වගේ තමයි පුතේ ප්‍රක්ෂිප්තයේ යන වස්තුවක සිරස් ප්‍රවේගය වෙනස් වන විදිය හරිද දැන් ගන්න පුතේ මූ මෙතන ඉඳන් මෙතෙන්ට එද්දි මෙතනදී මොකද සිරස් ප්‍රවේගයක් තියෙනවනේ නේ හරි මෙතෙන්ට එද්දි තිරස් ප්‍රවේගයක්ත් තියෙනවනේ තේරුණාද මූ මෙතන ඉඳන් මෙතෙන්ට එද්දි සිරස් ප්‍රවේගයක් තියෙනවනේ තිරස් ප්‍රවේගිකුත් තියෙනවනේ හරි ඒ උපරිම උසට එද්දි මේ දෙන්නේ මොකද්ද මේ දෙන්නේ පුතේ වස්තුව ආපු උපරිම උස හරි මේක පාට් පෑන් එකකින් මාක් කරගන්න හරි මේ තියෙන්නේ වස්තුව ආපු උපරිම සිරස් විස්ථාපනය නේ මේ ප්‍රක්ෂිප්තාකාර පතේ යන වස්තුව නේද විසි කරපු මට්ටමේ ඉඳන් වස්තුව ආපු උපරිම සිරස් උස H කියන්නේ මොකද්ද H කියන්නේ ලියගන්න වස්තුවේ නැත්නම් වස්තුව පැමිණි උපරිම සිරස් උස නැත්නම් සිරස් විස්ථාපනය ඒක තේරුණාද මොකද මීට වඩා උඩ ගිහිල්ලා නැහැ නෙමෙයි විසි කරපු මට්ටමේ ඉඳන් වස්තුව ආපු උපරිම උස මේ උපරිම සිරස් විස්ථාපනය ඊට පස්සේ පුතේ වස්තුව මේ පැත්තට ගිහිල්ලා තියෙන උපරිම විස්ථාපනය එකක් මාක් කරගන්න ඒක අපි සාමාන්‍යයෙන් මාක් කරන්නේ r කියලා දාලා හරිද වස්තුව මේ පැත්තට ගිහිල්ලා තියෙන උපරිම විස්ථාපනය ඒ කියන්නේ වස්තුවේ උපරිම තිරස් විස්ථාපනය නේ වස්තුව දැන් මෙහෙම ගිහිල්ලා දැන් එනවනේ ආපහු පොළොවටම නේ පොළොවේ ඉඳන් විසි කරපු වස්තුව ප්‍රක්ෂිප්තාකාර පතයක ගිහිල්ලා පොළොවටම එන්නවනේ ආයි එතකොට මේ වස්තුව ඇවිල්ලා තියෙන උපරිම තිරස් විස්ථාපනය මේකට අපි කියනවා පුතේ නම තිරස් පරාසය කියලා මේක තමයි පුතේ ඔය ස්පෝට් කරන අයට වැදගත් වෙන්නේ සාමාන්‍යයෙන් කවබෙත්ත යගුලිය හෙල්ල විසිකිරීම සහ මිටිය විසිකිරීම ඊට පස්සේ දුරපයිද්දි වැදගත් වෙනවා ට්‍රිපල් ජම්ප් එක දාද්දි වැදගත් වෙනවා අන්න ඒ වගේ ක්‍රීඩා වලට පුතේ මෙන්න මේ තිරස් පරාසය තමයි බලපාන්නේ නේ කියන්නේ තිරස් පරාසය වැඩි වුණොත් තමයි ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ තරගයේ නේ අපි උපරිම ඈතකට කිසි කරොත් තමයි අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ ක්‍රීඩාව. තිරස් පරාසය කියන එක තමයි වැඩි කරගන්න ඕනේ. හෙල්ල කවපෙත්ත යගුලිය උඩ විසිකරහට වැඩක් නැහැ. හරි හෙල්ල උඩ විසිකරහට වැඩක් නැහැ. පුළුවන් තරම් ඈතට තමයි විසිකරන්න ඕනේ. උඩ ගියට වැඩක් නැහැ. හරිද? උඩ ගිහිල්ලා ළඟ වැටෙනවා. හරිද? සාමාන්‍ය අපි ඈතට විසිකරගත්තොත් තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඒකත් බලමු. ඉස්සරහට කියන්නම් කොහොමද ඈතට විසිකරන්නේ. පොඩි ටෙක්නික් එකක් තියෙනවා. හරිද පොඩි ටෙක්නික් එකක් තියෙනවා පොතේ ඒක පාවිච්චි කරොත් අපිට මේක ඈතට විසි කරන්න පුළුවන් ස්පෝට් කරන එකත් මේක වැදගත් හරි ඒක මම පස්සේ කියන්නම් හරි දැන් ඊළඟට මම දුව වස්තුවක් අපි ඉහළට විසි කරා නම් මතකද සෑම තප්පරයක් පාසා ප්‍රවේගය මොකද වෙන්නේ ගුරුත්වජ මන්දනය එන්නේ යන්නේ නේ ගුරුත්වජ මන්දනය 10යි ත්වරණයක් 10යි මන්දනයක් 10යි මට කියන්නේ ඉහළට විසි කරාම සෑම තප්පරයක් පාසා ප්‍රවේගය 10 10 අඩු වෙනවා එකපාර 10 10 අඩු වෙන්නේ නැහැ ටික ටික අඩු වෙනවා අර තප්පරයක් යද්දි 10ක් අඩු වෙලා තියෙනවා තප්පරයක් යද්දි 10ක් අඩු වෙලා තියෙනවා නේ හරි උපරිම උසට එද්දි පුතේ සිරස් ප්‍රවේගය කීයද උපරිම උසට එද්දි පුතේ සිරස් ප්‍රවේගය කීයද ආ උපරිම උසට එද්දි මොකද උතුරින් පස්ස තා උඩ යන්නේ නැහැ නේ කීයක් වෙනවද මතක තියාගන්න පුතේ ප්‍රක්ෂිප්තයේ යන වස්තුවක උපරිම උසට එද්දි සිරස් ප්‍රවේගයේ බිඳුවක් වෙනවා ඒක තේරිච්ච කට්ටිය පොඩ්ඩක් අත උසන්න. අර වස්තුවක් ඉහළට විසි කරාහා වගේමයි. ඉහළට යන්න යන්න සිරස් ප්‍රවේගය අඩු වෙනවා පුතේ. විසි කරද්දී වින සිරස් ප්‍රවේගය නෙමෙයි මෙතන තියෙද්දී අඩු වෙනවා. මෙතන තියෙද්දී තවත් අඩු වෙනවා. උපරිම උසට එද්දී බිඳුවටම අඩු වෙනවා. හරිනේ. ඊට පස්සේ පුතේ මෙතන ඉඳන් වස්තුව ආයි පහළට එද්දී පහළට කියන්නේ ගෙලින් පහළ නෙමෙයි. ප්‍රක්ෂිප්තාකාර පදේ පහළට එන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් මෙච්චර වෙලා සිරස් ප්‍රවේගය තිබ්බ ඉහළටනේ.
මතකින් පස්සේ මතකද වස්තුවක් පහළට එද්දී කියන්නේ අර වගේම තමයි සිරස් ප්‍රවේගය. මේ ප්‍රක්ෂිප්තයේ යන වස්තුවක සිරස් ප්‍රවේග සංරචක පුතේ වෙනස් වෙන්නේ හරියට අපි වස්තුවක් ඉහළට විසි කරා හා සමානව. ඉහළට යද්දි සිරස් ප්‍රවේගය අඩු වෙනවා, උපරිම උසරයේදී සිරස් ප්‍රවේගය බිඳුවයි, පහළට එද්දී ආපහු සිරස් ප්‍රවේගය වැඩි වෙනවා. මෙතනින් පස්සේ පුතේ මූගේ සිරස් ප්‍රවේගය පහළට තමයි තියෙන්නේ. හරිද? මෙතනින් පස්සේ සිරස් ප්‍රවේග සංරචකේ පහළට තියෙන්නේ පුතේ. පහළට. පොළොට එද්දි පහළට තමයි තියෙන්නේ. අපිට කියන්නේ ඒක තේරිච්ච කට්ටිය අදුස්සන්. ප්‍රක්ෂිප්තයේ යන වස්තුවක ඉහළට යද්දි සිරස් ප්‍රවේග සංරචකේ මොහොතින් මොහොත අඩු වෙනවා. උපරිම උසරයේදී බිඳුව දක්වාම අඩු වෙනවා. ආයි පහළට එද්දි පුතේ සිරස් ප්‍රවේග සංරචකේ පහළට එන්න එන්න වැඩි වෙනවා. හරිද? ඒක එකක්. ඊළඟට තිරස් ප්‍රවේග සංරචකේ බලමු මොකද වෙන්නේ කියලා. තිරස් ප්‍රවේග සංරචකේ මට කියන්න වෙනස් වෙනවා කියන කට්ටිය අතුස්සන්න. තිරස් ප්‍රවේග සංරචකේ අර සිරස් ප්‍රවේග සංරචකේ වෙනස් වුණා වගේ තිරස් ප්‍රවේග සංරචකේ වෙනස් වෙනවා කියන කට්ටිය අතුස්සන්න. වෙනස් වෙන්නේ නැහැ. විසි කරද්දි තිබ්බ තිරස් ප්‍රවේග සංරචකෙමයි දිගටම තියෙන්නේ කියන කට්ටිය අතුස්සන්න. විසි කරද්දි තිබ්බ තිරස් ප්‍රවේග සංරචකෙ. ඒ කියන්නේ මෙතන U positive නේද? ඔයාගේම තමයි දිගටම තියෙන්නේ කියන කට්ටිය අතුස්සන්න. හොඳයි ඉන්නවා. ඇයි එහෙම වෙන්නේ කියන්න පුළුවන් කට්ටිය අතුස්සන්න. කවුරුත් නැහැ. දැන් සිරස් ප්‍රවේග සංරචකයේ උදේ උඩට යද්දි අඩු වුණේ. අපට ඒකට උත්තරයක් දෙන්න. ඇයි මූගේ සිරස් ප්‍රවේග සංරචකයේ උඩට යද්දි අඩු වුණේ ඇයි? ගුරුත්වය ගුරුත්වාකර්ෂණයේ පහළට නිසා. පහළට එද්දි සිරස් ප්‍රවේග සංරචකයේ වැඩි වුණේ ඇයි? ගුරුත්වේ පහළට දීද්දි එන්න එන්න වේගය වැඩි වෙනවා. පහළට එද්දි උඩට යද්දි ගුරුත්වේ පහළට නිසා උඩට යද්දි එන්න එන්න වේගය අඩු වෙනවා. හරි. එහෙනම් මේ තිරස් ප්‍රවේග සංරචකයේ වෙනස් වෙන්නේ නැත්තේ මොකද? ගුරුත්වාකර්ෂණයේ තියෙන්නේ සිරස්ව පහළට නිසා. හොඳයි. මතක තියාගන්න පුතේ අපේ මේ පෘථිවි ගුරුත්වාකර්ෂණයේ තියෙන්නේ සිරස්වනේ. හරි, ගුරුත්වාකර්ෂණය කියන්නේ දෛශික රාශියක් නෙමෙයි, ගුරුත්වජ ත්වරණය, ත්වරණයක් නෙමෙයි, දෛශික රාශියක්. එතකොට පුතේ වාට මතක ඇති කිසියම් දෛශිකයක් තියෙන දිශාවට ලම්බක දිශාවට දැන් දෛශිකයක් මෙහෙම තියෙනවා නම් තිරස්ව ඒකෙන් තිරස් දිශාවට බලපෑමක් ඇති වෙනවද? කිසියම් දෛශිකයක් තියෙන දිශාවට ලම්බක දිශාවට එම දෛශිකයෙන් බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඔක දෛශික විවේදනයේත් මම කිව්වා. හරිද? මතක තියාගන්න පුතේ අපේ ගුරුත්වාකර්ෂණයේ තියෙන්නේ සිරස් දිශාවට. තිරස් දිශාවට ගුරුත්වයක් නැහැ. හරිද? තේරුණාද ඒක? එතකොට පුතේ තිරස් දිශාවට ගුරුත්වජ ත්වරණයක් නැහැ. එහෙනම් පුතේ තිරස් දිශාවට ත්වරණයක් නැහැ කියන්නේ මොකක්ද වෙන්න ඕනේ? විසි කරද්දී තියෙන තිරස් ප්‍රවේගය තමයි දිගටම තියෙන්නේ. තේරිච්ච කට්ටිය අදුස්සන්. මූගේ ඕනම වෙලාවක තිරස් ප්‍රවේග සංරචකයේ දිගටම විසි කරද්දී තියෙන එකමයි තියෙන්නේ. තේරුණාද? හරි. හරි, ඔන්න ටිකක් පොඩ්ඩක් නෝට් කරගන්න ඕනේ. හරි, මේ දෙක ලිව්වද? මේකත් අඳගත්තානේ. හරි, පොඩ්ඩක් පොඩි මේක ඊටලව මාක් කරන්න ඕනේ. මෙතන බිඳුවයි. හරි, මෙයාට එතකොට විසි කරද්දි තියෙන තිරස් ප්‍රවේග සංරචකෙම තමයි දිගටම U positive එක දාගන්න. උපරිම උසින් යද්දි පුතේ තිරස් ප්‍රවේග සංරචකෙ U positive එක. දිගටම U positive එක තියෙනවා. සිරස් ප්‍රවේග සංරචකෙ පුතේ ඉහළට එන්න එන්න අඩු වෙනවා මේ V1 මේක V2 මේක නම් බිඳුවයි. හරි. සාමාන්‍ය පුතේ දැන් හිතන්නකො මේ කෙලින්ම මම මේ කෙලින්ම තමයි ඇඳලා තියෙන්නේ. දැන් බලන්න මේක. හරි, මේ කෙලින්ම මෙතන පහළට එන ගමන් තියෙන්නේ. එතකොට පුතේ මතක තියාගන්න නිකම් මේක සමමිතිකයි ඈ. මේක සමමිතිකයිනේ. සමමිතික වුණහම පුතේ මෙතනදී මේ ප්‍රවේගය ඉහළට V2 නම් මෙතනදී ප්‍රවේගය කොහට තියෙන්නේ? පහළට කීමද? දැන් හිතන්නකෝ මෙතෙන්ට එද්දි සිරස් ප්‍රවේගයේ තත්පරයට මීටර 20යි කියලා හිතන්නකෝ. මූ මෙතනින් යද්දී සිරස් ප්‍රවේග සංරජකයේ ඉහළට 20යි කියලා හිතන්නකෝ. ඒ කෙලින්ම මූ මෙතනින් මෙහාට එද්දී සිරස් ප්‍රවේග සංරජකයේ පහළට ගියද? 20ම තමයි.
ඒක පොඩ්ඩක් මතක තියාගන්න මම හිතා දිලා දෙකක් දැන් සම්මිතිකයි මේක සම්මිතිකයි දෙකක් එතකොට මෙතන ඉහළට ගියු නම් මෙතන පහළට ගියු තේරෙනවද මෙතනින් ඉහළට යද්දි සිරස් ප්‍රවේගය ඉහළට වීවන් නම් ඒ කෙලින්ම හරි පොඩ්ඩක් මේක ඔයගොල්ලෝ අනිත් එක පාවිච්චි කරන්න ඒ කෙලින්ම මූ පහළට එද්දිනේ ඒ කෙලින්ම පහළට එද්දිනේ මෙතන සිරස් ප්‍රවේග සංරචක කීයද පහළට වීවන් එතනක මෙතනින් දැන් යද්දි සිරස් ප්‍රවේග සංරචක ඉහළට 30යි නම් මූ පහළට එද්දි ඒ කෙලින්ම ඉන්නවා නම් මෙතනදී සිරස් ප්‍රවේග සංරචකේ පහළට 30යි නිකන් සම්මිතිකයි නේද දෙපැත්ත හරි එහෙනම් මට කියන්න විසි කරද්දි සිරස් ප්‍රවේග සංරචකේ ඉහළට 40යි නම් ආපහු ඒ කෙලින්ම මෙතනින් එද්දි සිරස් ප්‍රවේග සංරචක කීයද පහළට 40ක් තියෙන්න ඕනේ ඒ කියන්නේ ඉහළට u sin θ තිබ්බා නම් මෙතන පහළට u sin θ හරි සිරස් ප්‍රවේග සංරචක කොහොමද දිගටම වෙනස් වෙන්නේ නැහැ විසි කරද්දි තියෙන වගේමයි තියෙන්නේ හරි ඒ කිව්ව ටිකක් තේරුණාද අතුස්සන්ට කරලා ඒ කිව්ව ටික තේරුණාද හරිද දැන් ගණන් හදද්දී ඔය වැදගත් වෙනවා හරි ඊළඟ වැඩේ දැන් මම අහනවා මූ මෙතනින් යද්දි මූගේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය මනිකල කිය අභියන් ටිකක් දාන්න හරිද හිතන්නකෝ විසි කරද්දි සිරස් ප්‍රවේගේ 30යි තප්පරයට මීටර් හරිද තිරස් ප්‍රවේගේ 40යි තප්පරයට මීටර් හරිද විසි කරන ප්‍රවේගේ විභේදනය කරාම මේ පැත්තට එනවා 40ක් මේ පැත්තට එනවා 30ක් හරි තප්පරයක් යද්දි පුතේ සිරස් ප්‍රවේගේ 20 දක්වා අඩු වෙනවා 10ක් අඩු වෙනවා ඉහළට යද්දී තව තප්පරයක් යද්දි සිරස් ප්‍රවේගේ තව 10ක් අඩු වුණාම 20ෙන් 10යි එන්නේ උපරිම උසටේදී තව තප්පරයක් යනවා නම් තව 10ක් අඩු වුණාම සිරස් ප්‍රවේගේ බිංදුවයි හරි කොහොමද යන්නේ 30 20 මොකද පුතේ ඉහළට යද්දි මතකයි නේද තප්පරයක් පාසා ප්‍රවේගේ 10 10 අඩු වෙනවානේ ඒ වගේම තමයි මේකෙත් ඈ මේකේ සිරස් ප්‍රවේග සංරචකය හරිද සිරස් ප්‍රවේග සංරචකය පුතේ තප්පරයක් පාසා 10 10 අඩු වෙනවා හරිනේ තිරස් ප්‍රවේග සංරචකය පුතේ දිගටම පිටි කරද්දි ටික් වගේමයි එන්නේ හරි 40යි නම් දිගටම 40යි තේරෙනවද තප්පරයේ මීටර දිගටම උපරි මුසින් යද්දි තිරස් ප්‍රවේගයේ 40යි සිරස් ප්‍රවේගයේ බිඳුවයි හරි තිරස් එක 40යි නේ මම ඒකට දාන්න යන්නේ 40යි ms ඍණයක සිරස් ප්‍රවේග සංරචකෙ ඉහළට එන්න එන්න සෑම තප්පරයක් පාසා 10 10 අඩු වෙනවානේ හරි පහළනේදී 10 10 වැඩි වෙනවා මෙතන v2 පුතේ කීයද වෙන්නේ 10 නම් මෙතනත් 10යි v1 20 නම් මෙතනත් 20යි මෙතන එද්දි පොළොවට ආවෝ එද්දි විසිකරපු මට්ටමට මේද්දි ඈ 30යි නම් මෙතනත් 30යි හරි මම මේ ධාතු අගයන් බලන්න තේරෙනවද කියන්නේ මම නිකම් මේ උදාහරණයක් ගත්තා තාම ගණන් හදන්න ගත්තේ නෑ ඒක හරිද අවුලක් නෑ හරි ඊළඟට දැන් ප්‍රශ්නේ මූගේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය මම ප්‍රශ්නයක් අහනවා මේ 40 යි මේ 30 යි සම්ප්‍රයුක්ත කීයද මේක 40 යි මේ දෛශිකය 30 යි පුළුවන් නම් කියන්න සම්ප්‍රයුක්ත කීයද කියලා ඉතින් පුතේ දැන් මේ දෛශිකයේ විභේදනය කරාමනේ මේ දෙකේ ඉන්නේ මුන් දෙන්නගේ සම්ප්‍රයුක්ත ඉතින් මේකනේ නේද ලම්බක දෛශික දෙකක් නෙමෙයි 40යි 30යි වර්ග කරලා එකතු කරලා වර්ගමූලය ගන්න කී දෙන්නේ ටක්කල කියනකෝ මේ දෙකේ සම්ප්‍රයුක්ත නෙමෙයි තියෙන්නේ මතකනේ දෛශික විභේදනය සහ සම්ප්‍රයුක්ත මෙයාගේ විභේදන කොටස්ද නෙමෙයි තියෙන්නේ ඈ 50යි හොඳයි හරිද මෙතන 40යි 30යි වර්ග කරලා මෙතන මතකනේ මේ ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් මේ සෙට් වෙන්නේ නේ දෛශික මතකද හරිද මෙන්න 40 මෙන්න 30 හරි මේ 30 මම මෙතනින් අරින්නම් දෛශික මතකයි මේ 40 මෙන්න 30 ඊතල බලාගෙන යන විදියට ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂයයි සම්ප්‍රයුක්ත කියන්නේ නේ 40යි 30යි කියන්නේ මේක පයි දෙක රසිතත්වයක් නේ 50යි කියන්නේ එහෙනම් මේ වස්තුව විසි කරලා තියෙන ප්‍රවේගය කීයද හා මේ වස්තුව විසි කරපු ප්‍රවේගය කීයද තප්පරයට මීටර් 50යි තප්පරයට මීටර් 50යි හරිද තේරුණා 50 මේ කෝණේ වැන්නේ කොහොමද ප්‍රක්ෂේපණ කෝණේ කොහොමද මේ ප්‍රක්ෂේපණ කෝණේ හොයන්නේ
ප්‍රක්ෂේපණ කෝණය හොයන්න පුළුවන් මේ ඍජු කෝණයේ ත්‍රිකෝණය මේක 30යි නේ u sin θ u cos θ 40යි නේ ඔයාට ඕන නම් මෙන්න මේ θ හොයන්න පුළුවන් කොහොමද උදේ ඍජු කෝණයේ ත්‍රිකෝණය සලකලා tan අගේ ලියන්න සම්මුඛ පාද වේදීම බද්ධ පාද 30 වේදීම 40 දැන් ගණන් කරද්දි මේව දෙනවා 3 වේදීම 4යි නේද 3 වේදීම 4යි කියන්නේ 0.75යි ඕක tan වගේම බලලා කෝණේ කීයද කියලා හෙළුවේ හැකියි ප්‍රක්ෂේපණ කෝණේ ගණන් වල ඔය තියෙනවා හොයන්න. හරි. එතකොට මම නිකන් මේ උදාහරණයක් අරන් පැහැදිලි කරන්නම්. මගේ ප්‍රශ්නේ ප්‍රක්ෂිප්තයේ යන වස්තුවක සම්ප්‍රයුක්ත ප්‍රවේගය. දැන් මෙතනින් යද්දි සම්ප්‍රයුක්ත ප්‍රවේගය හුවනම් ඒක කොහාට තියෙන්නේ? දැන් විසි කරද්දි සම්ප්‍රයුක්ත ප්‍රවේගය මෙහෙම තියෙන්නේ. තිරසත් එක්ක තීට කෝණයකින් ආනතව. මෙතනින් යද්දි සම්ප්‍රයුක්ත ප්‍රවේගය. මේ දෙන්නේ පුතේ විභේදනය කරාම එන දෙකනේ මෙතනින් යද්දි සම්ප්‍රයුක්ත ප්‍රවේගයක් තියෙනවා ඒක විභේදනය කරාම එන දෙක තමයි මේ ඉන්නේ තිරස් එකයි තිරස් එකයි හරි මෙතනින් යද්දි සම්ප්‍රයුක්ත ප්‍රවේගයක් තියෙනවා ඒක විභේදනය කරාම එන අගයන් දෙක තමයි මේ අපි දැන් හොයාගෙන තියෙන්නේ 10යි 40යි කියලා මෙතනින් යද්දි තිරස් එක බිඳුවයි තිරස් එක විතරයිනේ තියෙන්නේ එතකොට සම්ප්‍රයුක්ත ප්‍රවේගය කීයමද උපරිම උසින් යද්දි සම්ප්‍රයුක්ත ප්‍රවේගය කීයමද ප්‍රක්ෂිප්තාකාර පතය කියන වස්තුවක උප්පරිම උසින් යද්දී සම්ප්‍රයුක්ත ප්‍රවේගයට එන්නේ මොකක්ද කෙලින්ම තිරස් ප්‍රවේග සංරචකෙම තමයි එන්නේ මොකද තිරස් එක බිඳුවයිනේ හරි යන්න මේ තැන් දෙකේදී සම්ප්‍රයුක්ත ප්‍රවේග ගණන් වල අහනවා හරිද මම ගණන් හදන්න ගත්තේ නැහැ ගණන් වල හොයන්න ඕනේ මෙතනින් යද්දී පුතේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය හැවුවොත් දාගන්න මේක u1 කියලා මෙතනින් යද්දී සම්ප්‍රයුක්ත ප්‍රවේගය හැවුවනම් ඒක u2 ඒක හොයන්නේ කොහමද ලොකු වැඩක් නැහැ ඔයාලා ගණක් හදලා තිබුදේ මෙතන සිරස් එකයි තිරස් එකයි හොයාගත්තට පස්සේ පයිතගරස් සම්බන්ධය දාලා ඔයාට මෙතන සම්ප්‍රයුක්ත ප්‍රවේගය හෙව්වේ හැටි මම එකක් නිකන් පෙන්නුවේ ඒක නෙමෙයි තිරස් එකයි සිරස් එකයි දන්නේ නැවනම් සම්ප්‍රයුක්ත ප්‍රවේගය හෙව්වේ හැටි චුට්ටක් ඒක තේරිච්ච කට්ටිය අතුසන් දාමු මම ගණන් හදුවේ නැහැ ගණන් හදද්දී ආපහු කියලා දෙන්නම් සම්ප්‍රයුක්ත ප්‍රවේගය හොයන විදිය තේරෙනවද සම්ප්‍රයුක්ත ප්‍රවේගය හොයන විදිහ තේරෙන්න ඕනේ තිරස් එකයි සිරස් එකයි දන්නවනම් කප් ගාලා සම්ප්‍රයුක්ත හෙව්වේ හරිද තිරස් ප්‍රවේග සංරචකයයි සිරස් ප්‍රවේග සංරචකයයි දන්නවනම් එතනදී ඌගේ සම්ප්‍රයුක්ත ප්‍රවේගය හෙව්වේ හැකියි ඊට පස්සේ පුතේ මෙතන දිශාව ඇහුවොත් මෙන්න මේ කෝණය ඇල්ෆා දාගන්න සම්ප්‍රයුක්ත ප්‍රවේග දිශාව ඇල්ෆා මෙතන කෝණේ දාගන්න බීටා හරි ඔය කොනක් අපිට විභාගෙදී හොයන්න එනවා ගණන් හදද්දී හරිද මෙතනින් යද්දි සම්ප්‍රයුක්ත ප්‍රවේගය හොයන්න එනවා සහ දිශාව හොයන්න වෙනවා කියලිට දිශාව මෙතනින් යද්දි දිශාව හරි තිරසත් එක්ක ඇල්ෆා කෝණයකින් ආනතව මෙතනින් යද්දි සම්ප්‍රයුක්ත ප්‍රවේගය තිරස් ප්‍රවේගය තිරස් ප්‍රවේගය නම් විසි කරද්දී දින එකමනේ හරිද දිශාව මෙන්න මේ කෝණේ හොයන්න නේ චලිත දිශාව හරි ඕවා තමයි ගණන් වල හදන්න තියෙන්නේ ඒක හොයන්න පුළුවන් පුතේ මේ වගේ ඇඳගත්තට පස්සේ මෙතන ඇල්ෆා කෝණය හෙව්වේ හැටි ඈ හරි මේ පැත්තට 40යි එන්නේ මේ පැත්තට 20යි නේ ඍජු කෝණයේ ත්‍රිකෝණයක් ඇඳලා ඔයාලට ඇල්ෆා එකක් ගාලා tan දාලා හෙව්වේ හැටි මෙතන හොයන්න උනත් පුළුවන් 40යි 10යි නේ 40යි 10යි හරිද මෙතනින් එකක් ගාලා ඔයාලට හෙව්වේ හැටි කෝණ කීයද කියලා බීටා හරිනේ ගණන් හදද්දි බලමු හොඳයි හරි දැන් පුතේ මේ ටික පොඩ්ඩක් කොහොම මාක් කරගන්න රූප සටහනේ මම පොඩ්ඩක් වැදගත් කරුණු ටික ලියා ගන්න දෙන්න. හරි ඉක්මන් කරන්න. සම්පූර්ණ කරන්න රූප සටහන. හරි. හරි. ප්‍රතිපෑනේ ලියන්න මේ ටික හරිද පුතේ රූප සටහන බලන්න හරිද කියලා සම්පූර්ණයි හරි ලියන්න පළවෙනි කරුව වැදගත් පොයින්ට් එක ප්‍රක්ෂිප්ත ගණන් හදද්දි මේව ඕන වෙනවා තරුවක් දාන්න ප්‍රතිපෑනේ ලියන්න හරි ලියන්න ප්‍රක්ෂිප්ත චලිතයක යන වස්තුවක ප්‍රක්ෂිප්ත චලිතයක යන වස්තුවක ප්‍රක්ෂිප්ත චලිතයක යන වස්තුවක
කාලයේ සමග සිරස් ප්‍රවේග සංරචකය ඉහළට යන විට ඉහළට කියන්නේ කෙලින් නෙමෙයි මෙහෙම යන්නේ ඉහළට යන විට මොකද වෙන්නේ අඩු වෙනවා ඉහළට යන විට අඩුවන අතර සිරස් ප්‍රවේග සංරචකය නේද ඉහළට යන විට අඩුවන අතර පහළට එන විට පහළට එන විට මොකද වෙන්නේ වැඩි වීම සිදුවේ ඉහළට යද්දී කුදේ සිරස් ප්‍රවේග සංරචකය අඩු වෙනවා පහළට එද්දී සිරස් ප්‍රවේග සංරචකය වැඩි වෙනවා ඒක තේරුණානේ හරි ඊළඟ කරු උදාහරණ ලියන්න හරි දැන් මේම වෙන්න හේතුව මොකද්ද ගුරුත්වාකර්ෂණය පහළට තියෙන නිසා නේ එසේ වීමට හේතුව ගුරුත්වාකර්ෂණය පහළට ඇති නිසා හරිද ඒකත් ඔන්න එතනම ලියන්න ලියන්න පළවෙනි තරුවටම ලියන්න මම මේ කියන එකත් එසේ වීමට හේතුව වන්නේ ගුරුත්වජ ත්වරණය නැත්නම් ගුරුත්වාකර්ෂණය සිරස්ව පහළට තිබීමයි නේ ගුරුත්වජ ත්වරණය පහළට තිබීම ගුරුත්වාකර්ෂණය නැත්නම් ගුරුත්වජ ත්වරණය සිරස්ව පහළට තිබීමයි හරි ඊළඟට එන්න හරි පළවෙනි තරුව හරි ඊළඟ තරුව ගන්න හරි පළවෙනි තරුව හරි සිරස් ප්‍රවේග සංරචකයේ වෙනස් වෙන විදිය පැහැදිලි හරි ප්‍රක්ෂිප්තය කියන වස්තුවද ඊළඟ තරුව දාලා ලියන්න ප්‍රක්ෂිප්ත චලිතයක යන වස්තුවද නේ පොඩි නෝ හෝ කියන්නේ එහෙම පෘථුවියේ තිරස් දිශාවට එහෙම ලියන්න පෘථුවියේ තිරස් දිශාවට පෘථුවියේ තිරස් දිශාවට පෘථුවියේ තිරස් දිශාවට දෙවන තරුව දාලා ලියන්න පෘථුවියේ තිරස් දිශාවට මොකක් නැද්ද ගුරුත්වාකර්ෂණයක් නොමැති නිසා ගුරුත්වජ ත්වරණයක් නොමැති නිසා ගුරුත්වජ ත්වරණයක් නොමැති නිසා ගුරුත්වජ ත්වරණයක් නොමැති නිසා මුළු චලිතය පුරාවටම තිරස් ප්‍රවේග සංරචකය මොකද වෙන්නේ වෙනස් නොවේ නියත වේ විසි කරත් තියනාගේම තමයි තියෙන්නේ මුළු චලිතයේ පුරාවටම සිරස් ප්‍රවේග සංරචකය වෙනස් නොවේ නේ නියත වේ හරිද හරි කියන්නේ මේක පැහැදිලිද හරි ඊළඟට අපි පොඩි ප්‍රස්තාර දෙකක් අඳින්න ඕනේ පුතේ මේවා බහු වර්ණ වලදී එහෙම විතරම අහනවා හරි ප්‍රක්ෂිප්තයේ යන වස්තුවක කාලයේ සමග හරි වෙන ප්‍රස්තාර දෙක ඉස්සෙල්ලා බලගෙන ඉන්න ඉස්සෙල්ලාම අපි අඳින්න ඕනේ ප්‍රක්ෂිප්තයේ යන වස්තුවක කාලයක් එක්ක සිරස් ප්‍රවේග සංරචකය වෙනස් වන විදිය හරිද කාලය ගත වෙද්දී දැන් විසි කරපු මොහොතේ ඉඳන් නේද t සමානයි බිංදුවේ ඉඳන් කාලය ගත වෙද්දී සිරස් ප්‍රවේග සංරචකය වෙනස් වන විදිය ප්‍රස්තාරගත කරන්න ඕනේ හරි try එකක් දෙන්න බලන්න පැන්සලෙන් කාලය
ගොඩක් හිතලා අනින්න ප්‍රස්ථාර අපි කලින් කරානේ ප්‍රවේග කාල ප්‍රස්ථාරනේ හරි ප්‍රවේග කාල ප්‍රස්ථාරය සිරස් ප්‍රවේග සංරචකයේ වෙනස් වන විදිය විචිකලක මොහොතේ ඉඳන් මෙතෙන්ට එනකම් මොහොතින් මොහොත සිරස් ප්‍රවේග සංරචකය වෙනස් වන විදිය මේක මොකක් වගේද හරියට අපි ගිය සතියේ කරපු මොකක් වගේද ගුරුත්වයේ යටතේ වස්තුවක් සිරස්ව විසිකරාහා වගේමයි ඒ කියන්නේ වගේ නුදේ සිරස් ප්‍රවේග වෙනස් වෙන්නේ නේ ඉහළට යනකම් මොකද වෙන්නේ සිරස් ප්‍රවේග සංරචකේ එන්න එන්න සිරස් ප්‍රවේගය අඩු වෙනවා උපරිමුසරේදී ඉහළට යන්න යන්න සිරස් ප්‍රවේග සංරචකේ අඩු වෙනවා උපරිමුසරේදී බිඳුවයි ඊට පස්සේ පහළට එද්දී සිරස් ප්‍රවේග සංරචකේ වැඩි වෙනවා මොකද ප්‍රස්ථාරය හා දැන් වට මතකද එතකොට අපි ගන්නවා මෙහෙම දැන් ඉහළට යද්දි පුතේ ප්‍රවේග ධනයි කියලා ගත්තොත් ඉහළට ප්‍රවේග ධනයි කියලා ගත්තොත් ඉහළට යද්දි ප්‍රවේග ධනයි පහළට එද්දි පුතේ ප්‍රවේග මොකද වෙන්න ඕනේ එතකොට කයිසි කියන්නේ මතකද එක පැත්තකට යද්දි වස්තුව ප්‍රවේග ධනයි නම් අනිත් පැත්තට එද්දි ප්‍රවේග ඍණයි මොකද දෛශික රාශියක් ප්‍රවේගය පුතේ මට කියන්න විසි කරද්දි ප්‍රවේගය 30යි නේ මම නිකන් අවයන් ගත්තොත් නැත්තම් u sin theta නේද u sin theta හරි නැත්තම් 30යි නේද ඉහළට යන්න යන්න කාලය ගත වෙනවා සිරස් ප්‍රවේගය එන්නේ මොකද වෙන්නේ අඩු වෙනවා අඩු වෙලා උපරිම උසලේදී බිඳුවටම බහිනවා ඊළඟට ඔතනින් පස්සේ පුතේ දිශාව මාරු වෙනවනේ එතකොට ප්‍රස්ථාරය අඳින්න ඕනේ වෙන පැත්තනේ හරි මෙන්න ප්‍රවේග ධන මෙන්න ප්‍රවේග ඍණ පැත්තනේ මේ ප්‍රවේග අක්ෂනේ එතන බිඳුවයිනේ ඊට පස්සේ පුතේ පහළට එද්දි පුතේ ප්‍රවේගය එන්න එන්න වැඩි වෙනවා සිරස් ප්‍රවේගය මේ රේඛාවම දික් කරන්න හරි මේ රේඛාවම දික් කරන්න ඔන්න ප්‍රස්ථාරය අපිට කියන්නේ ප්‍රස්ථාරය තේරිච්ච කට්ටිය මට අදුසන් මෙතන ඕනනම් ඍණ 40 නැත්නම් ඍණ 30 නේද ඔව් නැත්නම් ඍණ u sin theta කරන වැඩි හරි පුතේ මේකේ අනුක්‍රමණය මොකක්ද දෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මොකක්ද දෙන්නේ ඈ ත්වරණය හෝ මන්දනයනේ ඔව් මේකේ අනුක්‍රමණය මොකක්ද දෙන්නේ ගුරුත්වජ ත්වරණය නැත්නම් ගුරුත්වජ මන්දනය හරි 10යි අනුක්‍රමණය කාටද කියන්න පුළුවන් මෙන්න මේ කාලයයි මෙන්න මේ කාලයයි සමානයි කියන කට්ටිය අත උස්සන්න ඉහළට යන්න ගත වෙච්ච කාලයයි උඩ පහළට එන්න ගත වෙච්ච කාලයයි සමානයි සමානයි ඒ මේක සම්මිතිකයි නේ පුතේ දැන් අර අපි ඉහළට විසි කරපු වස්තුවක් වුණත් එහෙමයි නේද ඔව් හරි උපරිම උසට යන්න ගත වෙච්ච කාලයයි ආයි පහළට එන්න ගත වෙච්ච කාලයයි සමානයි දාගන්න මට කාල සමානයි TT හරියට කියන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණ පැටියගේ වර්ගඵලයෙන් එන්නේ මොකද්ද පැටියගේ පොඩි එකක් ඉඳලා හරි මේ ත්‍රිකෝණ පැටිය මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලයෙන් මොකද්ද එන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් මොකද්ද එන්නේ වස්තුවේ විස්ථාපනය හරි මං අහන්නේ මේ වර්ගඵලයෙන් මොකක්ද දෙන්නේ? මෙයා ආපු මොකද්ද? සිරස් උසන්න හරි. මෙන්න මේ h. පොඩි වස්තුව ආපු සිරස් උස. මේකෙන් එන්නේ h. හරි. එතකොට මේකේ වර්ගඵලයෙන් එන්නේ මොකද්ද? ඒ විස්ථාපනය. එකෙන් එන්නේ ආපහු පහළට ආපු විස්ථාපනය. ඒකත් කියමුද? h. එක ඍණ h පුතේ. දැන් ඉහළට විස්ථාපන ගන්නම් පහළට ඒව ඍණ නේ නේ. ඉහළට විස්ථාපනේ නේ ධන කියලා ගත්තොත් මේකේ පහළට එද්දි විස්ථාපන අඩු වෙලා නින්නේ. එතකොට මේකෙන් මං අහනවා මෙයාගේ මුළු චරිතය ගත්තහම මුළු සිරස් විස්ථාපනයේ කීයද? මොහු මෙහෙම විසි කරලා මෙහෙම ප්‍රක්ෂිප්තාකාර පදේ ගිහිල්ලා ආයේ මෙතන වෙනවනේ. මං අහනවා මොගේ මුළු චරිතයම ගත්තොත් මුළු විස්ථාපනයේ මුළු සිරස් විස්ථාපනයේ කීයද
බිඳුවයි. ඒක තේරෙනවද බිඳුවයි කියලා? ඇයි පුතේ විසිකරපු මට්ටමට ආවනේ? විසිකරපු මට්ටමට ආවා කියන්නේ පුතේ සිරස් විස්ථාපනයේ බිඳුවයි. ඒක තේරිච්ච කට්ටිය අද උසන්නේ. සිරස් විස්ථාපනයක් තියෙනවා මේ. සිරස් විස්ථාපනයේ මෙතනදී ආර. හැබැයි සිරස් විස්ථාපනයේ උඩ ගිහිල්ලා ආයි එතෙන්ටම ආවේ නෑ. ඒ මට්ටමටම ආවනේ. ඒ මට්ටමටම ආවත් තියෙන සිරස් විස්ථාපනයේ බිඳුවයි. හරි උඩ ගියා ආයි පහළට ආවා ඒ මට්ටමටම ආවා. හරිනේ සිරස් විස්ථාපනයේ බිඳුවයි කියලා තේරෙන්න ඕනේ සම්පූර්ණ චලිතය ඉවර වුණාට පස්සේ. හරි. එතකොට මේක ඝන වර්ගඵලයක් මේක ඍණ වර්ගඵලයක් එකතු වුණාම කැපිලා ගියා බිඳුවයි. හරිනේ? හරි. ඊළඟ වැඩේ. මේක යටින් ඕගොල්ලෝ අඳින්න මේ ප්‍රස්ථාරයේ යටින් කාලයත් එක්ක සිරස් මේ තිරස් ප්‍රවේග සංරචකය. කාලයේ සමග තිරස් ප්‍රවේග සංරචකය වෙනස් වන විදිහ අමු බලන්නකක්ක. හරි මම කරන්නේ පුතේ ගණන් පටන් ගන්න ඕනේ මම කරන්නේ. හරි එන්දා. මට කියන්න මෙන්න මෙහෙම අඳුරක් තියෙනවා අතුසන් කාලයත් එක්ක ප්‍රක්ෂිප්තයේ කියන වස්තුවක අපි ඉගෙන ගත්තා තිරස් ප්‍රවේගයේ අඩු වෙන්නේත් නැහැ වැඩි වෙන්නේත් නැහැ. විසි කරද්දී තියෙන තිරස් ප්‍රවේග සංරචකයම තමයි ඌගේ ඕනම තැනක තිරස් ප්‍රවේග සංරචක නිසා. විගඩම විසි කරද්දී තියෙන අගේ එත් දිගටම විසි කරද්දී තියෙන තිරස් ප්‍රවේග සංරචකය කීයද? u cos θ නැත්නම් 40 කියලා ගත්තේ නේද? u cos θ. බලන්න මෙහෙම ඇඳ ගත්තා තුස්සන්. හරි මම මේ පැත්තට ප්‍රවේග දනයි කියලා අරගෙන. හරිද? කොහොමද මම එන්නේ? හරි හොඳයි. ඔතේ දිගටම සිරස් තිරස් ප්‍රවේගෙ මෙහාට තියෙන්නේ. එතකොට හරිද? උඩ පැත්තේ විතරක් අඳින්න යට පැත්තේ ඉන්නේ. හරි. මේක මේකෙන් ඇඳලා හොඳයි නේ. හරි. මේ ප්‍රවේග කාල පස්තරේ වර්ගඵලයෙන් එන්නේ මොකද්ද? මේ ඍජුකෝණාශ්‍රිත වර්ගඵලයෙන් එන්නේ මොකද්ද? වස්තුවේ මොන විස්ථාපනයද? ඔව් හොඳයි. තිරස් විස්ථාපනය. ඒ කියන්නේ කීයද පුතේ? R නේද? දාගන්න. මේකේ වර්ගඵලයෙන් එන්නේ R. ඔය බහුවර්ණ වලටම ඇවිල්ලා තියෙනවා. නිතරම අහනවා මට කියාගන්න ප්‍රස්ථාර දෙක එන විදිය. හරි. ඒකත් තේරුණානේ. හරි. එතකොට මූලික සිද්ධාන්ත ටික ඉවරයි. හරිද? ගුරුත්වයේ යටතේ ප්‍රක්ෂිප්ත චලිතය කියන වස්තුවක මූලික තියරිය ඉවරයි. තව පොඩ්ඩක් තියෙනවා. ඒක මම ගණන් ටික හදලා පැහැදිලි කරන්නම්. අර ක්‍රීඩාවට අපිට වැදගත් දේ නේ නේ එල්ල කව පෙත්ත විසි කරන්නේ. හරි. තව පොඩි තියරිය කොටස් ටිකක් තියෙනවා. දැන් 80ක් විතර සිද්ධාන්ත ඉවරයි. මට කියන්න මේක පැහැදිලි. දැන් ගණන් ටික හදා යද්දි තමයි හොඳටම මේක සෙට් වෙන්නේ. දැන් මූලික වශයෙන් කිව්ව දේවල් ටික තේරෙනවද? තාම මම ගණන් හදන විදිය කිව්වේ නෑනේ. හරි. ඊළඟට අහගන්න දැන් මුතින් මේකේ ගණන් හදද්දී ප්‍රක්ෂිප්තයක යන වස්තුවක සම්බන්ධ ගැටලු හදද්දී අපි කොටස් දෙකකට වෙන් කරගෙන තමයි හදන්නේ. සිරස් චලිතය වෙනම ගන්නවා, තිරස් චලිතය වෙනම ගන්නවා. කාලය කොහොමත් එකයි ඉතින්. මූ මෙතන ඉඳන් මෙතෙන්ට එද්දී සිරස් විස්ථාපනය නම් h, තිරස් විස්ථාපනය නම් මෙච්චරයි නේ. අපි ගත වෙච්ච කාලය සමානයි. මෙතන ඉඳන් මෙතෙන්ට එද්දී ඉතින් එකම කාලයක් ගත වෙන්නේ නේ. කාලය කොහොමත් එකට ගත වෙනවා නේ. හරිද? මෙතන ඉඳන් මෙතෙන්ට එද්දී තිරස් විස්ථාපනයේ බිංදුවයි තිරස් විස්ථාපනයේ r ගත වෙච්ච කාල සමානයි. හරිනේ?
කාලය එකමයි ඈ කාලෙන් උමත් සිරස් විස්ථාපනයයි හිරස් විස්ථාපනයයි වෙනස් වුණාට කාල සමානයි දෙකටම මේ එකම කාලෙන් ගත වෙන්නේ හොඳයි දැන් ගණන් හදද්දී සිරස් චලිතය වෙනම ගන්නවා තිරස් චලිතය වෙනම ගන්නවා අහගන්න දැන් ඔයාලට මතකයි අපි ගිය සතියේ ගුරුත්වය යටතේ සිරස්ව යන වස්තුවක් ගත්තොත් මොනවද ආද ගණන් හැදුවේ මෙහෙම අධාරී වස්තුවක් හරි මෙහෙම ආරම්භක ප්‍රවේගයක් දීලා තැවිය හරි මේ නැත්නම් මෙහෙම කිසි කරා හරි මොනවද දැන් මේ ගණන් හදද්දී කොටස් ගාලා කියන්නේ හා චලිත මොනවද දාලා හදුවේ චලිත සමීකරණ අම්මා හරි මේ චලිත සමීකරණ දාලා හදුවේ ඉතින් හරි මතකද ගුරුත්වයේ යටතේ සිරස්ත්ව යන වස්තුවක අපි ගණන් හදුවේ චලිත සමීකරණ දාලා අන්න ඒ වගේ පුතේ ප්‍රක්ෂිප්තයක යන වස්තුවක ප්‍රක්ෂිප්තයක යන වස්තුවක සිරස් චලිතය සලකලා එතකොට දාන්නේ සිරස් ප්‍රවේග සම්ප්‍රයුක්ත ප්‍රවේග දාන්නේ සිරස් චලිතය සලකලා මොනව දාන්න පුළුවන්ද දැන් ඔයගොල්ලෝ කියයි සරල රේඛාව කියන්නේ නැහැ නේ සරල රේඛාව කියන්නේ නැහැ තමයි හැබැයි පුතේ සිරස් ප්‍රවේගය තියෙන්නේ කොහොමද සිරස් ප්‍රවේගය තියෙන්නේ පුතේ සිරස් දිශාවට නෙමෙයි මෙතන ඉඳන් මෙතෙන්ට යනකම්ම ඉහළට තියෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට යනකම්ම පහළට තියෙන්නේ නිකන් අරක වගේ තමයි නේ හරි ඉහළට යද්දි සිරස් ප්‍රවේගය මේ තත්පරයක් පාසා 10 10 අඩු වෙනවා පහළට යද්දි තත්පරයක් පාසා 10 10 වැඩි වෙනවා ඉතින් ඒ වගේනේ මොකෙත් තියෙන සිරස් ප්‍රවේගය ඉහළට යද්දි තත්පරයක් පාසා 10 10 අඩු වෙනවා තේරුණාද පහළට යද්දි තත්පරයක් පාසා 10 10 වැඩි වෙනවා එහෙනම් මතක තියාගන්න ප්‍රක්ෂිප්තයක පුතේ ගණන් හදද්දී සිරස් චලිතයට දාන්නේ චලිත සමීකරණ ඔයාලට මතකද මම ගිය සතියේ කෙටි ක්‍රමයක් කියලා දුන්නා අර තත්පරයක් පාසා ගිය දුරවල් මොන විසිකලද t සමානයි බිංදුවයි සිරස් ප්‍රවේගය 30යි තත්පරයක් ගත වෙද්දී සිරස් ප්‍රවේගය 10ක් අඩු වෙනවා 20යි තව තත්පරයක් ගත වෙද්දී තව 10ක් අඩු වෙනවා තත්පර 2යි මෙතන දෙද්දී 10යි ප්‍රවේගය මෙතෙන් දෙවි තව තත්පරයක් ගත වෙද්දී පුතේ තත්පර 3යි තව 10ක් අඩු වෙලා පුතේ ප්‍රවේගයේ සිරස් ප්‍රවේගයේ බිඳුවටම අඩු වෙනවා එතකොට ඔයාලට මතකද මේ එක එක තත්පරයක් පාසා ගිය උසවල් කොහොමද එන්නේ සිරස් උසවල් අක්කලා ගන්න ක්‍රමයක් මතකද පළමු තත්පරයේ තුලා උස ඔන්න මෙතන වෙන මැදල පෙන්නන්න ඉතින් ඔන්න වස්තුවක් මම උදේ විසි කරනවා 30ක ප්‍රවේගයෙන් බලන් ඉන්න ඉහළට හරි 30ක ප්‍රවේගයෙන් විසි කරනවා t සමානයි බිංදුවට හරිනේ මතකයිනේ තත්පරයක් යද්දි පුතේ මූගේ ප්‍රවේග කීයක් අඩු වෙනවද කියන්න 10ක් අඩු වෙනවා නේද ඒ කියන්නේ එකපාරට මෙතෙන්ට ඇවිල්ලා 10ක් අඩු වෙන්නේ නැහැ හරිද 30 29 28 නේ 25 හරි 24 23 නේද ඔහම ඇවිල්ලා 20යි තත්පරයක් යද්දි ප්‍රවේගය 10ක් අඩු වෙලා 20ක් වෙනවා මතකද තව තත්පරයක් යද්දි ප්‍රවේගි තව 10ක් අඩු වෙලා 20න් 10ක් ගියාම 10යි තව තත්පරයක් යද්දි පුතේ තව 10ක් අඩු වෙලා කීයද බිඳුවටම අඩු වෙනවා ඔයාලට මතකද මේ එක එක තත්පරයක් පාසා ගිය උසවල් අකල ගියන් මතක නැද දැන් ගී සතිය කරා මුල් තත්පරයේදී ගිය උස කීයද විසි කරපු ප්‍රවේගයයි මොකද්ද අපි දාන සමීකරණය ඔකට s සමානයි මතක නැද්ද පොතක් අර කියන්න පුළුවන් වෙනවා බහුවර්ණ වලින් වෙනවා s සමානයි u + v බෙදීම 2t මතක නැද්ද අකල් කියන්නේ 30ක ප්‍රවේගයෙන් විසි කරපු වස්තුවක් ඉහළට තත්පරයක් යද්දි ගිය උස ඔච්චර ලයින් එකේ අකල් පොදා චෙක් එකේ නේද යෝ ගියද 30යි වී ගියද 20යි එකතු කරා 20යි 30යි 50යි දෙකට බෙදුවා 25යි කාලේ තත්පර මෙතන ඉඳන් මෙතන තත්පර එකකින් වැඩි කරන්න කීය දෙන්නේ මෙතන ප්‍රවේගයයි මෙතන ප්‍රවේගයයි එකතු කරලා දෙකට බෙදුණාම හරි කීයද 20 කොහොමද උත්තර දාන්නේ 25යි මීටර හරිද 25යි මීටර හොඳයි ඊළඟ තත්පරයේ ගිය උස මෙතන ඉඳන් මෙතනට දාන්න මේ සමීකරණය u 20යි v 10යි එකතු කරා දෙකෙන් බෙදුවා කාල තත්පර එකයි මෙතන ඉඳන් මෙතන කීයද
හරි 15යි මීටර්. ඊළඟ පත්තරේදී 10යි බිංදුවයි එකතු කරා දෙකට බෙදුවා 5යි මීටර්. මේක චුට්ටක් මතක කට්ටිය අපු සර්. ඉංග්‍රීසි සතිය කරපුවා දැන් මතක වෙන්න බැහැ. මාර මතක இல்ல. ආ මතකයි. 15ට එද්දි ආයි මීටර් 5යි ආයි 15යි ආයි 25යි තමයි එන්නේ. ඔව්. ඉතින් ඒ වගේ තමයි මේකෙත් නේ. වෙනසක් නැහැ. හරිද? ඔයාලා ඕන නම් වස්තු දෙකක් කොහොම විසි කරලා බලන්න. අර කෙලින් විසි කරද්දි මු මෙහෙම විසි කරනවා. හරි? එතකොට මම බලන්න ඉන්නේ වැඩි. මු කෙලින් විසි කරද්දි මු ආරක විසි කරනවා. එතකොට මම බලන්න මෙහෙමයි යන්නේ. මු මෙතන ඉඳන් මෙතෙන්ට එද්දි මු මෙතන වෙනවා. තප්පරයක් යද්දි. තව තප්පරයක් යද්දි මු මෙතෙන්ට එද්දි මු මෙතෙන්ට වෙනවා. තේරුණාද මේ? තව තප්පරයක් යද්දි මු උපරි කුසලෙද්දි මු උපරි කුසලෙට වෙනවා. තේරුණාද මේ? තව තප්පරයක් යද්දි මු මෙතෙන්ට එද්දි මු මෙතෙන්ට වෙනවා. තව තප්පරයක් යද්දි මු මෙතෙන්ට එද්දි මු මෙතෙන්ට වෙනවා. තව තප්පරයක් යද්දි දෙන්නම ඔලෝට එනවා. ඔකෝ කරලා බලන්න පුළුවන්. එකම කාලෙ ගත වෙන්නේ. තේරුණාද? ඔකේ වීඩියෝස් එහෙම YouTube එකේ තියෙනවා. මම මෙතන මේ කියුට් එකේ ෆොටෝ එකක් දාලා තිබ්බා. පිටු අංක 14 පොඩි රූපයක් තියෙනවා නේද? ඔව් ඒක නම් මේ භාගයක් තියෙන ඒත් අවුලක් නැහැ. පිටු අංක 14 මේ. මෙතන එක බෝලයක් අතාරින්දිම අනිත් බෝලේ මෙහෙම විසි කරනවා ප්‍රක්ෂිප්තය කියන විදිහට මේ. මේ කියන්නේ ප්‍රක්ෂිප්තයක මේ. මේ මොහොතින් මොහොත ඡායා රූප ආරම් තියෙන පුතේ මේක කරලා මේ පරීක්ෂණයක් කරපු එකක් තියෙන ඇත්තම මූ යන්නේ ප්‍රක්ෂිප්තයක. කියන්නේ ප්‍රක්ෂිප්තයක් කියන්නේ සම්පූර්ණ එක යන්න ඕනේ නැහැ ඉතින් මේ කැලලක් කියන්නේ ඉතින් ප්‍රක්ෂිප්තයක් තමයි. මෙතනින් නම් මෙතනට එන්නේ ප්‍රක්ෂිප්තයක්. මෙතනින් නම් මෙතනට එන්නේ ප්‍රක්ෂිප්තයක්. හරි ලස්සනට ඔහොම යන්න ඕනේ නැහැ. සම්පූර්ණ ප්‍රක්ෂිප්තයකම කැලලක් කියන්නේ ප්‍රක්ෂිප්තයක්. එතකොට පුතේ මේ බෝලේ යන්නේ ප්‍රක්ෂිප්තයක මේ. දැන් මෙයා මෙහෙම විසි කරද්දිම මූ මෙහෙම අතාරිනවා. මොකද වෙලා තියෙන්නේ බලන්න මේ. හරි සමාන කාල ප්‍රාන්තරවල පුතේ මූ මෙතෙන්ට එද්දි මූ ඒ ගෙලින් මෙතෙන්ට ඇවිල්ලා. මූ මෙතෙන්ට එද්දි මූ ඒ ගෙලින් මෙතෙන්ට ඇවිල්ලා. තේරෙනවද? පොඩක් තේරිච්ච කඩිය අත උස්සන්න. මේ කිව්ව සිද්ධිය තේරෙනවද? හරිද? මේ මූ උඩින් මුසෙල්දි මූත් උඩින් මුසෙලනවා. ආයි මූ මෙතෙන්ට එද්දි මුත් මේ මට්ටමට එනවා. තේරෙනවද? එක වගේ හරියටම. එතකොට පුතේ මූ තප්පරයක් යද්දි ආපුසක් කීයද? ආරම්භක තිරස් ප්‍රවේගයේ තප්පරයකට පස්සේ තිරස් ප්‍රවේගයේ එකතු කරා දෙකෙන් බෙදුවා 30 මීටර 25යි. ඔන්න ඔබට තේරුම් ගන්න හරියට. ඊළඟ තප්පරයේ ආපු දුර කීයද? මීටර මෙතන 20යි 10යි තිරස් ප්‍රවේග ගන්නේ 20යි 10යි එකතු කරා දෙකෙන් බෙදුවා. චලිත සමීකරණ දාලා හදන්නේ. හරි මන්ද ගණන් හදද්දි පෙන්නන්න. 10යි 0.1 එකතු කරා දෙකෙන් බෙදුවා මීටර 5යි. දෙක. එක වගේ දෙකම එක ප්‍රක්ෂිප්තයක ගියාට මූ යන්නේ සිරස් චලිතයක උනාට දෙන්නගෙම එක වගේ. මූගේ සිරස් චලිතයයි මූගේ කොපක් සිරස් චලිතය විතරයිනේ එක වගේ. හරිද? හරි. ඊළඟට අපි පොතේ අන්තිමට ලිව්වා නේද? තරුවක් දාලා හරි තීරි කොටස් ටික ඉවර කරානේ. හරි. ඔබ පොඩ්ඩක් තේරු ගන්න තරුවක් දාලා ලියන්න මෙහෙම. එන ප්‍රක්ෂිප්තයක ප්‍රක්ෂිප්ත චලිතයක යන වස්තුවක් සම්බන්ධ පෘථුපෑනේ ලිව්වක් කමන්නේ නෑ නිපෑනේ ලිව්වක් කමන්නේ නෑ ප්‍රක්ෂිප්ත චලිතයක යන වස්තුවක් සම්බන්ධ ගැටලු සෑදීමේදී ගැටලු සෑදීමේදී සිරස් චලිතයේ සඳහා සිරස් චලිතයේ සඳහා සිරස් චලිතයේ සඳහා චලිත සමීකරණ භාවිතා කරයි. ඒ පොතේ එකම තරණයක් කො මන්දනයක් නෙදීනේ පොතේ. ඉහළට යද්දි ගුරුත්වජ මන්දනය 10යි. පහළට යද්දි ගුරුත්වජ තරණය 10යි. චලිත සමීකරණ භාවිතා කරයි. හරියටම මේක වගේම තමයි. ඔයා මේකට චලිත සමීකරණ දානවා කියේ පුතේ. මේකට සිරස් චලිතයේ චලිත සමීකරණ දැන් මෙහෙයි. හරි. ඊළඟට කරුදාල් ලියන්නේ. හරි. ලියන්න කලින් මට කියන්න. මොකද තිරස් චලිතයේ මොකක්ද දැන් මෙහෙකිද? තිරස් චලිතයේ තරණයක් නැහැ නේ? තිරස් දිශාවට.
හරි සිරස් දිශාවට චලිත සමීකරණ දාන්න වෙනවා ගණන් හදද්දී. සිරස් දිශාවට එකම ප්‍රවේගයක් තියෙන්නේ මේ. සිරස් ප්‍රවේගයේ දිගටම එකමයි. හා මොකද S සමානයි අන්න හරිය UT දාන්න පුළුවන්. කියන්න ප්‍රක්ෂිප්ත චලිතයක යන වස්තුවක එහෙමකින් දිගටම ප්‍රවේගය මෙහාට මේ වෙනස් වෙන්නේ කාලයත් එක්කනේ. ප්‍රක්ෂිප්ත චලිතයක යන වස්තුවක තිරස් චලිතයක ප්‍රක්ෂිප්ත චලිතයක යන වස්තුවක තිරස් චලිතයක මොකක්ද දන්නේ? S සමානයි UT. S සමානයි UT යොදයි. ඔන්න ඔය දෙක මතක තියාගන්න. දැන් ගණන් හදන්නයි හදන්නේ. හරිද? ගණන් සෙට් එක හදන්න ඕනේ. හරි. ටියුට් එක පුතේ ගන්න. දැන් ටියුට් හම්බ වෙච්ච අයට ගැටලුවක් නැහැ. මේ අනිත් කට්ටිය PDF එක ඔන් කරගන්න. හරි. PDF එක ඔන් කරගන්න. හරි. මම ටියුට් එකේ ගන්නකට කලින් ටියුට් එකේ ගන්නකට කලින් පොඩි ගණක් වෙනම හදලා ඉන්නම්. ඊට පස්සේ ටියුට් එකේ ගණන් වලට ගමු. හරි. පුතේ ලියන්න මෙන්න මේ ගාන පළවෙනි ගාන. පළවෙනි ගාන. හරි. ලියන තිරස සමග අංශක 30ක කෝණයකින් ආනතව තිරස සමග අංශක 30ක කෝණයකින් ආනතව හප්පරේට මීටර 80ක ප්‍රවේගයකින් හප්පරේට මීටර 80ක ප්‍රවේගයකින් විසිකල නැත්නම් ප්‍රක්ෂේපණය කළ වස්තුවක් සලකමු. හරිද? හොඳයි. හරි. පොඩ්ඩක් රූපයක් කරගල ඇදගන්න. රූපයක් ඇදගන්න. තිරස සමග අංශක 30ක කෝණයක් ආනතව පොළවේ ඉන්න පොඩ්ඩේ ඔන්න වස්තුවක් විසි කරනවා තප්පරේට මීටර 80ක වේගයකින් නේ. හරි. තප්පරේට මීටර 80ක වේගයකින්. හරි. ප්‍රක්ෂේපණ කෝණය පුතේ මෙතන ගියද? තීටා අංශක 30යි. තීටා අංශක 30යි. හරි. තකල දරගන්න. එන පුතේ වස්තුව මේ වගේ ප්‍රක්ෂිප්තාකාර පදයක ගිහිල්ලා නැවත පොළවට එනවා. හරි. තකලනි. වස්තුවේ ගමන් පතේ ප්‍රක්ෂේපණ මේ වස්තුව උදේ විසි කරන ප්‍රවේගෙම හරි විසි කරන ප්‍රවේගෙ 80යි. හරිනේ. ප්‍රක්ෂේපණ කෝණය අංශක 30යි. දැන් ඉස්සෙල්ලාම ඔයා මොකද්ද කරගන්න ඕනේ? මේ ප්‍රක්ෂේපණ වේගෙ උදේ විභේදනය කරන්න. හරි. ක්‍රම ඉලක්කන එක කියන්න. වස්තුවේ රූපය ඇඳලා යටින් ක්‍රම ඉලක්කන එක කියන්න. වස්තුවේ ආරම්භක රෝම ඉලක්කන එක ප්‍රශ්නේ ලිව්වනේ රූපෙත් ඇඳලානේ රෝම ඉලක්කන එක වස්තුවේ ආරම්භක සිරස් හා තිරස් ප්‍රවේග සංරචක සොයන්න
වස්තුවේ ආරම්භක සිරස් හා තිරස් ප්‍රවේග සංරචක සොයන්න. පොඩි වෙලාවක් දෙන්න ටක් ගාලා හදන්න. විභේදනය කරන්න ටක් ගාලා. 80යි මේ පැත්තට එන්නේ cos අංශක 30. මේ පැත්තට එන්නේ 80යි sin අංශක 30. ටක් ගාලා ගන්න ඈ. ඔව් sin අංශක 30 යගේ මොකද? වස්තුවේ ආරම්භක සිරස් හා තිරස් වස්තුවේ ආරම්භක සිරස් හා තිරස් ප්‍රවේග සංරචක සොයන්න වස්තුවේ ආරම්භක සිරස් හා තිරස් ප්‍රවේග සංරචක සොයන්න උත්තර ගත්ත කට්ටිය ඉන්නවා නම් දාන්න මොකද පුතේ සයින් අංශක 30 යගේ භාගයයි සයින් අංශක 30 යගේ භාගයයි හරි සයින් අංශක 30 යගේ භාගයයි හරි කොසංශක 30 යගේ මූල තුන බෙදීම 2යි මූල තුන බෙදීම 2යි මූල තුනේ යගේ පාඩක මතක මොකක් මතක තියාගන්න මූල තුනේ යගේ මූල දෙකේ යගේ සහ මූල පහේ යගේ මතක තියාගන්න ඈ නිතරම ගණන් වල ඕන වෙනවා මූල තුනේ යගේ සාමාන්‍ය දශම ස්ථාන දෙකකට වගේ 1.7යි 3 මතකද මතක තියාගන්න අන්න නිතරම කියනවා මූල 3 මූල 2 මූල 5 මොකද පුතේ ගොඩක් ගණන් වල ඔය අකිල කර්ණි සෙට් උනත් ඔක සුළු කරාම එක්ක මූල 2 මූල 3 මූල 5 තමයි සෙට් වෙන්නේ හරිද ඒ නිසා මතක තියාගත්තා නම් හොඳයි ඈ හරි ස්පීඩ් එක එහෙම එතකොට හැදිනවා මොකද නැතෝ ඔය ඔය ගන්න ගියාම ලබුකද දාගෙන වෙලා යනවා හරි මට කියන්න ආරම්භක සිරස් ප්‍රවේගයයි තිරස් දෙකයිනේ හරි ආරම්භක තිරස් ප්‍රවේගය මොකක්ද වෙන්නේ විභේදනය කරනවා මේ පැත්තට එන්නේ 80යි cos 30 80යි cos 30 නේද මේ පැත්තට එන්නේ 80යි sin 30 හරිද මොකද හරි හොඳයි උත්තර හරි උත්තර ගත්ත කට්ටිය කකල් ගන්න එතකොට මේ තිරස් තිරස් ප්‍රවේග සංරචකයේ තිරස් ප්‍රවේග සංරචකයේ එන්නේ 80යි sin 30 80යි sin 30 භාගයයි උදේ sin 30 භාගයයි එතකොට 2ට 2 ඒවා 1යි 80ට 2 ඒවා 40යි 40 ඇයිද එන්නේ හරි 40 නේ තිරස් ප්‍රවේග සංරචකයේ ආරම්භක 40යි හරි ඊළඟට තිරස් ප්‍රවේග සංරචකයේ හරි ආරම්භක සිරස් ප්‍රවේග සංරචකයේ එන්නේ 40යි හරි නේද 80යි sin 30 භාගයයි 80 වරක් භාගය සුළු කරාම මුදේ එන්නේ 40යි ms sin එකයි හරි ඊට පස්සේ තිරස් ප්‍රවේග සංරචකයේ 80යි cos 30 මම කරන්නේ 80යි cos 30 80යි cos 30 කියන්නේ cos 30 මූල තුන බෙදීම 2යි හරිද cos 30 යගේ මූල තුන බෙදීම 2යි එතකොට මෙතන පුතේ එනවා 2ට 1යි 80ට 40යි 40යි මූල 3 නේ 40යි මූල 3 හරිද හරි උත්තරේ කියන්නේ 60 60 ගණන් දෙන්න 69 ගණක් අපු කට්ටිය අතුස්සන්න හරි හොඳයි මූල තුනේ යගේ දාන්න 1.7යි 1.7යි 3 එතකොට එන්නේ කීයද 69.2යි තත්පරයක මීටර පුතේ අපි මේක 70යි කියලා ගමු නේද ලේසියි එතකොට නේ මේක ගන්නකො 70යි කියලා අවුලන්නේ 70යි කියලා ගමුද හරි 70ක් කියලා දාගන්නද නේ හරි 70ක් කියලා ගත්ත ගමන් නැහැ නැත්නම් ඉතින් 69.2යි නැත්නම් 69ක් කියලා තමයි ගන්න වෙන්නේ හරි නැත්නම් 69.2ම තියන්න කමක් නැහැ හරි මගේ නේද හරි ප්‍රමිලක්කන් 2 ප්‍රමිලක්කන් 2 වස්තුව එළඹි නේ මේ පරාවලික ගමන් මාර්ගයේ වස්තුව එළඹි ප්‍රමිලක්කන් 2
වස්තුව එළවි උපරිම සිරස් උස සොයන්න වස්තුව ආපු උපරිම සිරස් උස රූපේ මාක් කරගන්න දැන් මේකින් එක හදන ඒවා රූපේ මාක් කරන්න ඕනේ රූපේ අලි පලින් යන්න නේ හරි පොදේ වස්තුව එළවි උපරිම උස මෙන්න දැන් දාගන්න පොදේ වස්තුව ආපු උපරිම සිරස් උස නේ H කියලා දාගන්න හරි දැන් මේක හොයන්න එපේ හරි මේක හොයද්දී මොකද දාන්න වෙන්නේ චලිත සමීකරණනේ හරි මෙන්න පොතේ විසි කරපු තැන a මෙතන a ලක්ෂය දාගන්න මෙතන දෙක දාගන්න b ලක්ෂය දාගන්න හරි දැන් අපි සිරස් චලිතයේ සලකලා සිරස් චලිතය සලකලා මේ මෙතන ඉඳන් මෙතෙන්ට ආවට අපි සලකන්නේ සිරස් චලිතය මොකද සිරස් විස්ථාපනයනේ හොයන්න ඕනේ හරි එතකොට ඔයා චලිත සමීකරණයක් දාන්න ඕනේ s තියෙන ඒ සිරස් විස්ථාපනය හොයන්න ඕනේ අපිට කියන්නේ මෙතෙන්ට එද්දී අවසාන ප්‍රවේගය එතකොට මෙතන ප්‍රවේගය ගන්න ඕනේ අපි දැන් මෙතන ඉඳන් මෙතෙන්ටනේ දාන්න පුතේ චලිත සමීකරණේ එතකොට මෙතන සිරස් ප්‍රවේගය කීයද සිරස් ප්‍රවේගය දාන්නේ සම්ප්‍රයුක්ත ප්‍රවේග මුළු ප්‍රවේගය දාන්නේ නැහැ ඈ අන්න හරියට මෙතෙන්ටදී සිරස් ප්‍රවේගය බිඳුවයි ඒක එකක් ආරම්භක සිරස් ප්‍රවේගය අපි හොයාගත්තා කීයද ආරම්භක සිරස් ප්‍රවේගය මෙතන ආයුදේ 7 ලියයි නේද? විසි කරද්දී සිරස් ප්‍රවේගය තමයි ආරම්භක සිරස් ප්‍රවේගය 7යි. අවසාන සිරස් ප්‍රවේගය මෙතන දෙන්නේ 2යි. එතකොට ඕගොල්ලෝ u දන්නවා. ආරම්භක සිරස් ප්‍රවේගය දන්නවා. අවසාන සිරස් ප්‍රවේගය දන්නවා 0යි. මම අහනවා ඉහළට යද්දී ගුරුත්වජ ත්වරණයෙන්ද යන්නේ මන්දරයෙන්ද? සිරස් ප්‍රවේගය සෑම තප්පරයක් පාසා 10 10 අඩු වෙනවා ගුරුත්වජ මන්දනය දන්නවා මන්දනය එතකොට ඍණ 10යි නේද එතකොට ආරම්භක ප්‍රවේගය දන්නවා 40යි සිරස් ප්‍රවේගය දන්නේ අවසාන සිරස් ප්‍රවේගය බිඳුවයි මන්දනය ඍණ 10යි s හොයන්න ඕනේ මොකක්ද දාන සමීකරණය u v a s තියෙන සමීකරණය මොකද සමීකරණ හතරයි තියෙන්නේ හතරෙන් එකක තමයි u v a s තියෙන්නේ මොකද කාලයේ නැති චලිත සමීකරණය මොකද්ද අන්න හරි v වර්ග සමානයි u වර්ග දන 2a පුතේ a සිට b දක්වා සිරස් චලිතයේද හිතන්න ඕනේ නිකන් ඔක්කොම දාගෙන නගලන්නේ නැහැ චලිත සමීකරණ හතර ලියාගෙන හිතන්න කාලේ දන්නේ නැහැ එතකොට කාලේ නැති එක තමයි පාවිච්චි කරන්න ඕනේ ඉහළට ඉහළට ඒව ධනයි කියලා ගන්නෙ මම ඉහළ දිශාවට දාන්නේ v වර්ග සමානයි u වර්ග ධන 2a s හා ඔයාලා උත්තරය අරන් දෙන්න හරිද හොඳයි 80යි 80ක් ආපු කට්ටිය අතුසන් අවසාන සිරස් ප්‍රවේගය බිඳුවයි a සිට b දක්වා දාන්නේ බිඳුවේ වර්ගයේ බිඳුවයි u ආරම්භක සිරස් ප්‍රවේගය 80 දාන්නේ නැහැ මෙතන 40 දාන්නේ 80 දෙමුත් වැරදි 80 කියන්නේ පුතේ විසි කරන සම්ප්‍රයුක්ත ප්‍රවේගනේ සම්ප්‍රයුක්ත ප්‍රවේග දාන්නේ නැහැ චලිත සමීකරණ වලට මෙතන සිරස් ප්‍රවේගය විතරයි දාන්නේ 40 වර්ගය ධන දෙවරක් ඉහළට යද්දී පුතේ ගුරුත්වජ මන්දනයේ ඍණ 10යි උස h සමාන ළමයි වරද්දනවා ඕගොල්ලෝ වරද්දන්න බෑ සමාන ළමයි කිය මෙතන දාගන්න ඕනේ විසි කරන ප්‍රවේගය විසි කරන ප්‍රවේගය දාලා ඉතින් වැරදි උත්තරයක් එන්නේ නෑ විසි කරන ප්‍රවේගය දාන්නේ නෑ විසි කරන ප්‍රවේගය දීන්නේ මේ පැත්තදනේ අපි ඒක නිවේදනය කරේ සිරස් ප්‍රවේගය තමයි දාන්නේ ආරම්භක ප්‍රවේගයට සිරස් චලිතය දාද්දී යුට දාන්නේ ආරම්භක සිරස් ප්‍රවේගය විභේදනය කරාම එන එක හරිනේ ඒක තේරෙනවද යුට 80 දාන්න නැතුව 40 දානවා කියන එක තේරෙනවද තේරෙනවා හරි මෙතන එතකොට බිංදුවේ වර්ග බිංදුවයි 40 වර්ග කීයද 40 වරක් 40 1600
මෙතන ධනය ඍණ ඍණ දෙවරක් 10 20යි h ඍණ 20යි h එහා පැත්තට ගත්තාම ධන 20යි h සමානයි 1600යි h සමානයි 1600 බෙදීම 20 80යි වස්තුව මීටර් 80ක උසට ඇවිල්ලා තියෙනවා. රෝම ඉලක්කම් තුන. එයාන වස්තුවට උඩරිම උසට වස්තුවට උඩරිම උසට යාමට ගත වූ කාලය සොයන්න. වස්තුවට උඩරිම උසට යාමට ගත වූ කාලය සොයන්න. උපරිම උසට යාමට ගත වූ කාලය සොයන්න. එතකොට කාලය හොයන්න කාලයේ තියෙන චලිත සමීකරණයක් අනිවාර්යෙන් දාන්න වෙනවා. හැබැයි දැන් ඉතින් ගැටලුවක් නෑ. අපි විස්ථාපනයේ හොයාගත්ත නිසා මේ චලිත සමීකරණේ නැතුව අනිත් චලිත සමීකරණ තුනෙන් ඕන එකක් දැම්ම හැකි දැන්. නේද? හරි. අපි ඕන දාන්න මොකද්ද? v සමානයි u ධන at. හරි. a සිට පුතේ මෙතෙන් තේසි කාලේ දාගන්න t කියලා. විසි කරද්දී කාලේ බිඳුවයි විසි කරනකොට t සමානයි බිඳුවයි නම් මෙතෙන් තේද්දී කාලේ t කියලා ගන්න. ගත වෙච්ච කාලේ හරි. ලියන්න a සිට B දක්වා සිරස් චලිතයක A සිට B දක්වා සිරස් චලිතයක අපි දාමු උදේ ඉහළට ඒව ධනයි කියලා ගන්න දෛශික B සමානයි U ධන AB. එතකොට මෙතන සිරස් ප්‍රවේගය බිංදුවයි. ආරම්භක සිරස් ප්‍රවේගය 40යි. ඉහළට යද්දී බන්ධනයෙන් යන ගුරුත්වජ ඍණ 10යි. කාලය T. ඍණ 10යි මෙහාට ගන්න. ධන 10යි T. සමානයි 40යි. දෙවැත්තම 10ෙන් බෙදන්න. t සමානයි පුතේ 40 බෙදීම 10 කියලා. තත්පර 4යි. හරිද? තත්පර 4ක් අපු කටිය අරසනෝ. මම පොඩි දෙයක් පෙන්නන්නම් ඕකේ. තත්පර 4යි. මූට උප්පරේ මූසෙට ඉන්න ගත වෙන්නේ තත්පර 4යි. ඕම් බලන්න මම අර ගිය සතියේ කිව් එකක් මෙතන පෙන්නන්නම්. මම කිව්වා ගිය සතියේ මතකයි ඔයගොල්ලෝ ගලන් හැදුවා. කෙලින්ම ඉහළට විසි කරාම සෑම තත්පරයක් පාසා ප්‍රවේගය 10 10 අඩු වෙනවා බලන්න. හරි මම අහනවා විසි කරාට පස්සේ හරි විසි කරාට පස්සේ තත්පරයක් ගත වෙද්දී හිතන්නකෝ මෙතෙන් ආව කියලා. දැන් විසි කරද්දි ප්‍රවේගය 40යි නේ සිරස් ප්‍රවේගය. තත්පරයක් ගත වෙද්දී තත්පර එකක් ගත වෙද්දී සිරස් ප්‍රවේගය 10ක් අඩු වෙන්නේ කියලා. සිරස් ප්‍රවේගය 10ක් අඩු වෙන්න ඕන කියන්නේ 40ෙන් 10ක් අඩු වුණාම 30යි නේ. හරි හරි. ඊළඟට හරි තව තත්පරයක් යද්දි තව 10ක් අඩු වෙන්නේ නැහැ. සිරස් ප්‍රවේගය 20යි. මම බලන්න වෙන වැඩි හරියටම සෙට් වෙනවා. තප්පර 2යි නේද? තව තප්පරයක් යද්දි තව 10ක් අඩු වුණාම සිරස් ප්‍රවේගය 20ෙන් 10ක් ගියාම 10යි. තප්පර 3යි. තව තප්පරයක් යද්දි තව 10ක් අඩු වුණාම 10ෙන් 10ක් බිඳුවයි. තප්පර හරි 4. හරි නේද? මේක තේරුණාද? හරියටම හරිය. හරි උඩරේ මුසරේ නැන්න තප්පර 4යි යන්නේ. ආයි මෙතන ඉඳන් මෙතන දෙන්න තප්පර හතරක් යන. එහෙනම් මං අහනවා පියාසර කාලය. මොකද පියාසර කියන්නේ ඉංගිලෙන්නේ කවුරු කුරුල්ලෙක් වගේ. ඕ හරිද වෙච්ච කාලය. පියාසර කාලය කියලා තමයි කියන්නේ. පියාසර කාලය කීයද? විසි කරලා තප්පර කීයක් යනවද මෙතන දෙන්න? මෙතනට තප්පර හතරයි, ආයි තප්පර හතරයි, තප්පර 8යි කියන්නේ. ප්‍රොමිලක්කම් හතර. ප්‍රොමිලක්කම් හතර. වස්තුවේ පියාසර කාලයේ සොයන්න.
වස්තුවේ පියාසර කාලය සොයන්න. හරි. දැන් නිකන් කාට හරි වුණා තප්පර 4යි 4යි එකතු කරලා 8යි කියලා ගන්න පුළුවන්. හරි. අපි ඔබ හදලා ගන්නේ කොහොමද? කොහොම බලන්න. මට මතකද අපි අර ඉහළට විසි කරපු වස්තුවක් උඩටම ගිහිල්ලා ආයි මෙතෙන්ටම එන්න පියාසර කාලය හැවි කොහොමද? මුළු චරිතේට මොකක්ද දැම්මද? හරි මේසදී කරපුවා. මුළු චරිතේට මොකක්ද දැම්මද? ඉහළට කොහොමද? මොන සමීකරණද දැන් මේ? පියාසර කාලය වෙන ගුරුත්වය යටතේ ඉහළට විසි කරපු එක. S සමානයි UT යන භාගයයි AT වර්ග හොඳයි. ඔකේ මෙතන දාන්න මෙන්න මේ ලක්ෂයේ මේ ලක්ෂ දාන්නකෝ C කියලා. මෙතෙන්ට එද්දි ගත වෙච්ච කාලේ T නෝට්. T නෝට්. කොහෙන්ද බලන්න? ඔතේ මම දාන්න A සිට C දක්වා. නැත්තම් මුළු චරිතයට. මුළු චරිතයට ඉහළට S සමානයි UT ධන භාගයයි AT වර්ග ධන. කාටද කියන්න පුළුවන් S කීයද කියලා? ඔන්න විසිකරා උඩ ගිහිල්ලායි A මට්ටමටම ආවා. A මට්ටමටම ආවා. සිරස් විස්ථාපනය කීයද? මේ සිරස් විස්ථාපනය දාන්න මේකට. අන්න අර බිඳුවයි. ආරම්භක සිරස් ප්‍රවේගය ඉහළට කීයද? 40යි. මෙතන ඉඳන් මෙතෙක් දෙන්න ගත වෙච්ච කාලේ p නෝට් හොයන්න ඕනේ. ධන භාගයයි ඉහළට දාද්දි පුතේ තරණේ පහළට නිසා ගුරුත්වජ මන්දනයේ පින 10යි. පියාසර කාලේ හොයන්න ඕනේ p නෝට් වර්ගය. ටක් ගාලා වෙලා උත්තරේ 8ක් එනවා කියලා පෙන්නන්න. අටක් එනවලු. තප්පර 8ක් එන්න ඕනේ ඔබට. එතන ඍණ 10 දෙකෙන් කපන්න. හරිද? බිංදුව සමානයි 40යි t නෝට්. ධනයි ඍණයි ඍණ 10 දෙකෙන් කැපුවාම 5යි t නෝට් වර්ගය. හරි. ඍණ 5යි t නෝට් වර්ගය හැබැත්තර ගන්න. ධන 5යි t නෝට් වර්ගය සමානයි 40යි t නෝට්. ඊළඟට පුතේ දෙපැත්තම එක t එකක් කපලා දාන්නේ. හරිද? දෙපැත්තම එක t එකක් ඇතු හැකිනේ. එතකොට නැත්තම් දෙපැත්තම ඕනනම් බෙදන්න 5යි t නෝට් ගේ. මෙතනින් පස්සේ දෙපැත්තම 5යි t නෝට් ගෙන් බෙදන්න. උඩ 5 5 කැපෙනවා t නෝට් එකකට යට t නෝට් කැපෙනවා t නෝට් යට t නෝට් කැපෙනවා t නෝට් සමානයි කීයද? 45 කියපුවාම 8යි. හරි තපර 8ක් වෙනවනේ. හරිද? අතුස්සන් ගන්න ආපු කට්ටිය. එතකොට මුළු චරිතයේට දාන්න සිරස් චරිතය සලකලා. හරිනේ? හරි. ඊළඟ ප්‍රශ්නේ ප්‍රමිලක්කම් 5ද? 5. ලියන්න. තිරස් පරාසය සොයන්න. තිරස් පරාසය. ඒ කියන්නේ විසි කරපු තැන ඉඳන් කොච්චරක් මෙහාට ඇවිල්ලා තියෙනවා තිරස් විස්ථාපනේ මාක් කරගන්න මේකේ R කියලා. තිරස් පරාසය ප්‍රක්ෂිප්තයක පුතේ තිරස් චලිතයේ මොකද්ද මම දාන්න කිව්වේ? මේ පැත්තට තරණයක් නැහැ. S සමානයි UT නේ. ඔව්. එතකොට පුතේ මේ පැත්තට ප්‍රවේගය කීයද? මේ පැත්තට ප්‍රවේගය කීයද? 69.2 නේ. දිගටම මේ පැත්තට 69.2 ප්‍රවේගයක් තියෙනවා. තප්පර කීයක් යනවද මේ පැත්තට? තප්පර 8ක් තමයි ඉතින් එන්නේ ඉතින්. ඔව්. තප්පර 8ක්. තප්පර 8ක් යනකම් උදේ මෙහාට ප්‍රවේගේ 69.2ක් තියෙනවා. එතකොට කොච්චර දුරකට යන්න පුළුවන්ද මේ පැත්තට? නොබිලක්කම් 5. මේ පැත්තට දාන්න S සමානයි UT. A සිට C දක්වා. කලින් දෙයට S සමානයි UT.
S කියන්නේ R, U කීයද? 69.2 වරක්, T කීයද? තත්පර 8යි. හරි. උත්තරේ අරන් දෙන්න කතාවක්. පන්සිය මේක වැඩි කරාම කියන්නේ 553යි. පරිගණක මුදේ 553ක් ආපු කට්ටිය 3.6යි. අතෝසන් 553.6ක් හොඳයි වුණා. ඒ කියන්නේ මේ වස්තුව මේකද 553.6ක් දුරකට ඇවිල්ලා තියෙනවා. හරි හරි. රෝම ලක්කම් 6. රෝම ලක්කම් 6. යන වස්තුව ප්‍රක්ෂේපණයෙන් පසු මම දෙන්නම් ඕනනම් තත්පර වස්තුව ප්‍රක්ෂේපණයෙන් තත්පර දෙකකට පසු වස්තුව ප්‍රක්ෂේපණයෙන් තත්පර දෙකකට පසු වස්තුව ප්‍රක්ෂේපණයෙන් තත්පර දෙකකට පසු සිම්පල් නේ වස්තු ප්‍රක්ෂේපණයෙන් පසු වස්තුව ප්‍රක්ෂේපණයෙන් තත්පර දෙකකට පසු සිරස් ප්‍රවේගය කමා සිරස් විස්ථාපනය සිරස් ප්‍රවේගය කමා සිරස් විස්ථාපනය කමා තිරස් විස්ථාපනය විසි කරලා තත්පර දෙකක් යනවා. වස්තුව ආපු සිරස් විස්ථාපනයයි තිරස් විස්ථාපනයයි සිරස් ප්‍රවේගයයි තමා සම්ප්‍රයුක්ත ප්‍රවේගය හා චලිත දිශාව සොයන්න පහක් හොයන්න තියෙනවා බලමු ඈ. ටිකක් වෙලා යයි. හරි අපි කියන එක හදමු. වස්තුව විසි කරලා තත්පර දෙකක් වෙද්දී වස්තුවේ සිරස් ප්‍රවේගයේ තිරස් විස්ථාපනය සම්ප්‍රයුක්ත ප්‍රවේගයේ සහ දිශාව චලිත දිශාව සොයන්න. හරි. පොඩි අපි පොඩි රූපයක් නිකන් දැන් මේ රූපේ වන්න මාක් කරන්නත් පුළුවන්. හරිද? පාටරි වුණා මේ රූප මාක් කරගන්නත් පුළුවන්. එහෙම නැත්තම් ඔයාලට මෙහෙම පොඩ්ඩක් ඇද ගන්නත් පුළුවන්. කොහොමද? පොඩි කැලලක් මෙහෙම ඇදගන්න. වස්තුව විසි කරලා හරි වස්තුව විසි කරලා තත්පර දෙකක් යති මේ වස්තුව විසි කරලා තත්පර දෙකක් යති මේ තත්පර දෙකක් යද්දි මෙන්න හරි මේ වගේ පොඩක් ඇදගන්නු තත්පර දෙකක් යද්දි සම්පූර්ණ එකම අඳින්න ඕනේ නැහැ වස්තුව විසි කරලා තත්පර දෙකක් යද්දි මෙන්න t සමානයි බිංදුව මෙතන තියෙන්නේ t සමානයි තත්පර දෙකයි. හරි. දැන් මොනවද හොයන්න ඕනේ පුතේ? හරි. මේක අපි දන්නවා සිරස් ප්‍රවේග සංරචකයේ මුදේ ආරම්භක 40යි. ඔක්කොම මාක් කරන්න එපා දැන්. මෙතන ආරම්භක සිරස් ප්‍රවේග 40යි දාගන්න. තිරස් ප්‍රවේග සංරචකයේ කීයද? 69.2යි. සෝ ඒක විතරක් ඔන්න දාගන්න. 69.2යි තත්පරයට මිද. හරි. අපි දැන් මොනවද හොයන්න ඕනේ? වස්තුව විසි කරපු මුළු ප්‍රවේගය නම් 80යි. වස්තුව විසි කරපු මුළු ප්‍රවේගය 80යි. ප්‍රක්ෂේපණ කෝණය අංශ එක 30යි. හරි. ඒ ටික ඕන නම් දාගන්න. අන්න ඒ වගේ පොඩි රූපයක් අපි ලොකු. ඕන නම් මේකේ මාක් කරන්න පුළුවන්. හරි. ඉස්සෙල්ලා මොකද්ද හොයන්න ඕනේ? සිරස් ප්‍රවේගයනේ. තත්පර දෙකක් ගත වෙද්දී සිරස් ප්‍රවේගය. මුදී මාක් කරගන්න. සිරස් ප්‍රවේගය මෙතන දාගන්නකෝ v කියලා. සිරස් ප්‍රවේගය v. හරි. මෙතන ලක්ෂ්‍ය අපි ගත්තේ a ලක්ෂ්‍යය. මෙතන ලක්ෂ්‍ය ගන්නකෝ d කියලා. මෙතන ලක්ෂ්‍ය d. හරි. පටන් ගන්න. a සිට d දක්වා සිරස් චලිතයේද තත්පර දෙකක් ගත වෙද්දී සිරස් ප්‍රවේගය වෙන්නේ මොකක්ද ආවද?
හරි පළවෙනි එක යන A සිට D දක්වානේ A සිට D දක්වා මෙන්න මේක තමයි D ලක්ෂය මෙන්න මෙතන තමයි අවස්ථාව අපි වෙන නැන්ද අවුලක් නැහැ A සිට D දක්වා සිරස් චලිතයේට මොකක්ද දන්නේ B හොයන්න U දන්නවා කාලය දන්නවා ඉහළට යන්නේ ගුරුත්වජ මන්දරයෙන් කියලා දන්නවා දාන්න ඉහළට B සමානයි U දරේට වලට එන්න ඕනේ 20ක් කියලා බලන්න එනවද කියලා 20ක් එන්න ඕනේ 20 කරලා තප්පර දෙකක් වෙද්දි ප්‍රවේගයේ සිරස් ප්‍රවේගය කීයදෙන් 20ක් එනවද U කියද 40යි ඉහළට යද්දි මන්දණයෙන් යන්නේ ඍණ 10යි තප්පර දෙකයි ඔව් 20ක් එනවද කරන්නේ 40 ඍණ 10 වරක් දෙක 20යි හරිද ඒක තේරුණානේ 20යි තප්පරයට මීටර හරිද හරි මාක් කරගන්න මෙතන ප්‍රවේගය 20යි කියලා හරි තිරස් ප්‍රවේගය පුතේ කීයද මෙතෙන් දෙදී තිරස් ප්‍රවේගය කීයද හා 69.2 තමයි ඒකත් දාගන්න ඒක වෙනස් වෙන්නේ නැහැ මේ 69.2 තමයි තිරස් ප්‍රවේගය හරි දැන් තව මොකක්ද ගන්න ඕනේ සිරස් විස්ථාපනයනේ මෙතෙන් දෙදී සිරස් විස්ථාපනය දාගන්න පුතේ මොකක් හරි H නෝට් කියලා හරි නැත්නම් S1 හරි මොකක් හරි දාලා S1 මොකක්ද දාන්න සිරස් චලිතයට දාන්න විස්ථාපනය හොයන්න U දන්නවා B දන්නවා කාලය දන්නවා මොකක්ද දාන්න ඕන ඕන දාන්න ඉහළට S සමානයි U දන V වැලීම 2යි කි අගල දාන්න S1 U කීයද 40යි සිරස් ප්‍රවේගය දාන්නේ B ඉහළට 20යි පෙරීම 2යි කාලෙක අපර 2යි දෙකට දෙකක් වුණා 40යි 20යි 60යි 60ක් දෙන්නේ අතොස්සන් 60ක් ආපුරක් කිය වස්තුව ඇවිල්ලා තිනවා මේකර 60ක් උසකට හරි ඊට පස්සේ මේ වස්තුව ආපු තිරස් විස්ථාපනය මාක් කරගන්න S2 කියලා මෙහෙම එද්දි මෙච්චරක් ඇවිල්ලා තිනවා මේ පැත්තට ඒකට දාන්න S සමානයි UT ඉක්මනට කතා මේ පැත්තට ගිය දුර S2 තිරස් ප්‍රවේගი 69.2 කාලයේ තප්පර 2යි කී දෙන්නේ S2 ඉක්මනට කතා දශම දෙවරක් දෙක හතරයි දෙවරක් 9 18යි එකක් ඉතුරු වෙන්නේ දෙවරක් 6 12යි එකයි 13යි මේකට 136.7 අතුස්සන් ආපු කට්ටි හරි ඔන්න දැන් කොටස් මොන තුනක් හතර ඉවරයිනේ හරි තව මොකද්ද ඔයාලා තියෙන්නේ වස්තුව විසි කරලා තප්පර දෙකක් වෙද්දී සිරස් ප්‍රවේගය හරි සිරස් විස්ථාපනය හරි සිරස් විස්ථාපනය හරි තව මොකද්ද අසම්ප්‍රයුක්ත ප්‍රවේගය අන්න උදේ පුතේ මෙතනින් යද්දි සම්ප්‍රයුක්ත ප්‍රවේගේ පුතේ නිකන් මෙතනදී ස්පර්ශකයක් ගැහුවොත් මෙන්න මේ ස්පර්ශකයක් ගැහුවොත් අන්න ඒ පැත්තට තමයි සම්ප්‍රයුක්ත ප්‍රවේගය දාගන්න කොහොමද කියනොත් කියලා තේරුණාද හරි මම මෙතනින් යද්දි මේ සම්ප්‍රේප්ත ප්‍රවේගය දෙන්නේ පුතේ නිකන් මෙතන තමන් ස්පර්ශකයක් ඇන්දොත් අන්න ඒ පැත්තට තමයි සම්ප්‍රේප්ත ප්‍රවේගය පිහිටන්නේ දිශාව. එතකොට ඔයාට පේනවා දිශාවත් අහනවනේ පුතේ. සල්ක දිශාව තිරසත් එක්ක දාන්න කෝණේ ඇල්ෆා කියලා. තිරසත් එක්ක කෝණේ ඇල්ෆා. හරි. දිශාව හොයන්නත් ඕනේ. ඒ කියන්නේ ඇල්ෆා හොයන්න ඕනේ. සම්ප්‍රේප්ත ප්‍රවේගය V නෝට් හොයන්නත් ඕනේ. හරි. දැන් මෙතන තියෙන්නේ පුතේ අපට අපේක නැදගන්න ඕගොල්ලෝ මෙන්න මෙතන තියෙන්නේ මෙහාට තියෙනවා 20ක් මෙහාට තියෙනවා එහෙම කරමු 69.2 අපි ඕන 69 කියලා ගමු 70 කියලා ගත්තොත් ටිකක් වෙනස් වීම වැඩි නේද මම මෙහාට ගන්න ඔකම 69.2 දාගන්න හරි සම්ප්‍රේප්තේ මෙන්න මෙහාට තියෙන්නේ සම්ප්‍රේප්තේ නේද V නෝට් ඔන්නම නැති තකලද දිශාව ඇල්ෆා හරි පුතේ මම මෙන්න මේ 20 මෙතනින් නිරූපණය කරොත් මොකක්ද හැදෙන්නේ බලන්න නේද ත්‍රිකෝණී ත්‍රිකෝණයක් සෙට් කරලා තේරුණාද මේ 20 මෙතනින් මම නිරූපණය කරන්න පුළුවන් දෛශිකනේ 69.2 20යි ඊතල ගලාගෙන යන විදිහට තියෙන ප්‍රවේග දෛශිකනේ මේ දෙකේ සම්ප්‍රයුක්තිය තමයි වීනෝ පයිතගරස් සම්බන්ධය දාන්න පුතේ අපි මෙතන කොටක් නැත ඕල 69.2 වර්ගය ගන්න ගියාම පචල්නේ 69 කියලා දාගන්න පුළුවන් අවන්නේ එහෙම ගණන් ගලව එහෙම අපිට ගන්න පුළුවන් මේක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වඩේලා
69ක් දාගන්න ඔබට ඒක. මේක නම් 20යිනේ. හරි. පයිතගරස් සම්බන්ධය දාලා v0 හොයන්න ට්‍රක් ගන්න. ඉක්මනට. පයිතගරස් සම්බන්ධය දාලා හොයන්න v0. පයිතගරස් සම්බන්ධය දාලා v0 හොයන්න. හරිද? ටක් කරලා හදන්න. දැන් ගණන් හදන විදිහ හරියට තේරුම් ගන්න ඕනේ නැත්නම් හදන්න බෑනේ ගණන්. ගණන් හදද්දී අත්දැකීම් ගන්න පුළුවන්. හරි තීරි කොටස් ටික දැන් මේකේ සෑහෙන්න ඉවරයි අපේ. මම මේ ගණන් සෑහෙන දේවල් ටිකක් මේ කියලා දෙනවා. ගණන් වල දැන් ඔක්කොම හදන්නේ නැහැ විභාග ගණනක කොටස් කිහිපයක් තමයි අහන්නේ. මම මේක ටිකක් එන්න පුළුවන් නිකන් ඔක්කොම වගේ කියලා දෙනවා. අහන්න පුළුවන් ඒවා. හරි එතකොට පුතේ මෙතන පයිතගරස් සම්බන්ධය දැම්මහම මොකද වෙන්නේ? හරිද? එතකොට v0 වර්ගයේ සමානයි 20 වර්ගය ගන්න 69 වර්ගයේ. එතකොට 20 වර්ගය නම් 400යි. 69 වර්ගය කීයද පුතේ? 69 වර්ගය පැත්ත කෙනෙක් ඉන්නවද? 69 වරක් 69 කීයද? 4761. 4761. හරිද? 4761 400 කීයද? 4761 හරි ඒකේ වර්ගමූලය v0 සමානයි 5161 කේ වර්ගමූලය. ඔව් පොඩක් පුතේ වර්ගමූලෙ මට අරන් දෙන්න. 5161 කේ. කීයද? 5161 කේ වර්ගමූලය. දශම ස්ථාන එකකට හරි ගමන් නැ ගන්න. 5160 කේ වර්ගමූලයේ 71 දශම ගණන් දෙන්නේ. 71 දශම 8ක්. හරි. 71 දශම 8යි. හරි නේද? එහෙනම් පුතේ එතන අද කියනවා 71 දශම 8යි. තප්පරයක මීටර බැකද. ඒ කියන්නේ පුතේ වස්තුව විසි කරලා දැන් විසි කරද්දී ප්‍රවේගය කීයද? 80යි මුළු ප්‍රවේගය. කියන්නේ මුළු ප්‍රවේගෙත් එන්න එන්න අඩු වෙනවා ඈ. හරිද? මුළු ප්‍රවේගෙත් එන්න එන්න අඩු වෙනවා. දැන් විසි කරද්දී මුළු ප්‍රවේගය 80යි. තප්පර දෙකක් යද්දී මුළු ප්‍රවේගය කීයද වස්තුවේ? 71.8ට අඩු වෙලා. හරිනේ? උපරිම උසින් යද්දී පුතේ මුළු ප්‍රවේගය කීයද? උපරිම උසින් යද්දී මුළු ප්‍රවේගය කීයද? කියන්න බලන්න. උපරිම උසින් යද්දී සිරස්සේ කොහොමවත් බිඳුව නිසා සම්ප්‍රයුක්තයේ එන්නේ මේකම තමයි. ඒ කියන්නේ කීයද? 69.2යි. උපරිම උසින් යද්දී සම්ප්‍රයුක්ත ප්‍රවේගය 69.2ම තමයි. විසි කරද්දී 80යි. එන්න එන්න අඩු වෙනවා. තේරුණා සම්ප්‍රයුක්ත ප්‍රවේගය. උඩට යන්න යන්න අඩු වෙනවා. ආයි පහළට එද්දී වැඩි වෙනවා. මෙතෙන් දෙද්දී පුතේ ආයි කීයමද? මෙතෙන් දෙද්දී සම්ප්‍රයුක්ත ප්‍රවේගය කීයමද? කියන්නේ 80ම එන්න ඕනේ නේද? පොළවේ වදින්නේ නේ. 80ෙන් විසි කරා නම් 80ෙන් එන්න ඕනේ. මෙතන කෝණෙක් කීයක් වෙන්න ඕනේද? ඈ කියන බලන්න. මෙතන කෝණෙක් කීයක් සෙට් වෙන්න ඕනද? පොළවේ වදින්දි මේක 30ෙන් විසි කරා නම් මෙතනත් කෝණෙ කීයද? ඈ 30ක් වෙන්න ඕනේ. තේරුණාද? හරි. මෙතනත් කෝණෙ 30ක් වෙන්න ඕනේ. ඒ කිව්වේ තේරුණාද? ඒ සම්මිතිකයිනේ පුතේ. සම්මිතිකයිනේ. එකහ වගේම තියෙනවා. හරි. චලිත සමීකරණ වලට සම්ප්‍රයුක්ත ප්‍රවේග දාන්නේ නැහැ. සල්ද සමීකරණ දාති දාන්නේ සිරස් ප්‍රවේගයේ ඉහළට දාන්නේ මෙහාට දාන්නේ තිරස් ප්‍රවේගයේ අර සම්ප්‍රයුක්ත ප්‍රවේගයේ හොයන්න කිව්වොත් එතන සිරස් දෙකයි තිරස් දෙකයි අර හොයාගෙන තිරස් එක නම් හොයන්න දෙයක් නැහැ දන්නවනේ සිරස් එක හොයාගෙන මේ දෙකේ සම්ප්‍රයුක්ත ගත්තාම තමයි මෙතන සම්ප්‍රයුක්ත ප්‍රවේගය එන්නේ තේරිච්ච කට්ටිය අත උස්සන්න ඒ ටික
හරිද? පැහැදිලිද? හා. අන්තිමක මොකද්ද? දිශාව, දිශාව. මෙතනින් පුතේ යද්දි දිශාව. දිශාවකින් කියන්නේ මෙන්න මේ ඇල්ෆා කෝණේ. හා. tan ඇල්ෆා දාන්න. tan ඇල්ෆා. tan ඇල්ෆා කියන්නේ සම්මුඛ පාදයේ 20 බෙදීම බද්ධ පාදයේ 69. 20 69 බෙදුවාම කීයද? 20 69 බෙදන්න. 20 බෙදීම 69 කී දෙන්නේ? බිंदु වයි දශම 2 8 9 8. බිंदु වයි දශම 2 8 9 8 නේ. බිंदु වයි දශම 2 8 9 8 හැමෝම tan වගුව පෙරලා ගන්න. tan වගුව පෙරලා tan වගුව 20 69 බෙදුවාම හරි නේද? 0.28 9 8. tan වගුවේ ඔයාලා බලන්න tan වගුවේ හරි 0.2 පේනවද? දැන් පේනවද කියලා. නැහැ නේ පේන්නේ. හරි. බලගා වගුවක් ඇතිනේ. අනිවාර්යෙන් තියෙන්නේ මේ වගුව. හරි ඒ ලෙවල් ගන්න කෙනෙක් ගාව tan වගුව තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලඝු කොට තියෙන්න ඕනේ. නැත්තම් තේරුමක් නැහැ නේ. ලඝු පොතක් දැක්කේ නැහැ හොඟ කාලෙකින් එහෙමද? හරි ලඝු පොත අනිවාර්යෙන් ළඟ තියෙන්න ඕනේ ඈ. ලඝු පොතක් අනිවාර්යෙන් ෆිසික්ස් පොත ඇතුලේ පොතක් දාලා තියන්න, ඊට පස්සේ කෙමිස්ට්‍රි පොත ඇතුලේ පුළුවන් නම් ලඝු පොතක් දාලා තියා ගන්න. අනිත් එකට ඕනේ නැහැ. අනිත් ඒවට මැක්ස් වල ලඝු ඕනේ නැහැ. ලඝු තියනවා මැක්ස් වල. ලඝු පොතෙන් බලන්න මැක්ස් වල ලඝු ගණන් හදන්නේ නැහැ. බයෝ වලත් නැහැ නේ. කෙමිස්ට්‍රි ගණන් හදද්දි, ෆිසික්ස් ගණන් හදද්දි ලඝු පොත ඕනේ. හරි. එතකොට මේකේ 0.28 9 8 කීයද තියෙන පොතේ? 2 8 9 9 තියෙනවා නේද? අපි ඒක ගමුද? 0.28 9 9 කීයද? අංශක 16යි කලා 10යිද? හරි මේක තියෙනවා අපේ අංශක 10යි නේ. අංශක 16යි කලා 10 වගේ නේ. හරිද? ඒ කියන්නේ පුතේ වස්තුව විසි කරලා දැන් විසි කරද්දී පුතේ චලන දිශාව කීයද? තිරසත් එක්ක අංශක 30කින් ආනතයි. විසි කරලා තත්පර දෙකක් යද්දී මේ නම් මේ කෝණේ එන්නේ වෙනස් වෙනවා. කෝණේ අඩු වෙනවා මේ. තත්පර දෙකක් වෙති පුතේ කෝණේ තිරසත් එක්ක අංශක 10යි කලා 10යි. පොඩ්ඩකින් ඒකත් තේරිච්ච කට්ටිය අද උසන්න. හරි පැහැදිලිද? හා හොඳයි. ඒක මූලික දේවල් ටික ඔතනින් ඉවරයි. ඊට පස්සේ අපි ඉන්ෆිෂන් එකක් දැන් අරගෙන හරි විනාඩි 15කින් වගේ පටන් ගන්නවා. ඔතනින් පස්සේ මට තියෙනවා විශේෂ අර තව තියරි පොට්ටක් කරන්න තියෙනවා මේකේ නේද? ඊට අමතරව විශේෂ ගණන් ටිකක් හදන්න තියෙනවා. හරි. පොතේ දැන් වෙලාව 9:40යි නේ. එතකොට 10 වගේ වෙද්දි 10ට 5ක් වගේ තියෙද්දි එන්න විනාඩි 15ක් වගේ ගන්න. හරියටම 10 වෙද්දි පටන් ගන්නවා. හරි විනාඩි 20ක්ම තියෙනවා. ඉතින් හරියටම 10 වෙද්දි පටන් ගන්නවා. හරි. හොඳයි. මම මේක කට් කරනවා පොඩි ඔයගොල්ලෝ අර ලින්ක් එකෙන්ම ජොයින් වෙන්න. හරියටම 10 වෙද්දි පටන් ගන්නවා. හරි.